නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වැඩිහිටි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. එතකොට අපිට දැන් साकච්ඡා කරගෙන යන්න තියෙනවා අට කතාවේ ඉතිරි කොටස් ටික මේ පස්ස වේදනායි ආදී ධර්මයන් ටික අපි ඊයේ පස්සේ ගැන තමයි සාකච්ඡා කරේ. අපිට දැන් ප්‍රශ්න කිහිපයක් මතු වුණා. මතු නැ කියන්නේ සංසල කිහිපනමක් ප්‍රශ්න අහලා තිබුණා. එකක් තමයි මෙතන මේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන පද ටික අපහු පොඩ්ඩක් විස්තර කරලා දෙන්න කියන එක. ඒකේ සියල්ලම විස්තර කරන්න ඕනද නැත්නම් ඒ අර ලක් රස කියන එක විතරද? එතනනේ අපිට ප්‍රශ්නේ ආවේ. ඒක විතරද පැහැදිලි කරන්න ඕන? කොහොමද මේ අරියචිත්තාචන ප්‍රශ්නේ අහලා තිබුණනේ? වනස මේ මට නම් එතන ගැටලුව තියෙන්නේ මේ කෘත්‍ය තමයි රස කියන එක. ඔව් රස කියන එකනේ අපි එන එක විතරක් පැහැදිලි කරමුනේ. අනිත් ඒවා ටිකේ ගැටලුවක් නැහැනේ. මේ පච්චපට්ඨාන පදත් මේ ලක්ෂණ පච්චපට්ඨාන පදට්ඨානවල ඔව් ඒතරකට මේකේ මේ ලක් රස කියන එකේ රසය කියන එක ආකාර දෙකක් තියෙනවා. මෙතන ඇත්තටම මම මේ පොඩ්ඩක් හොයන්න උත්සාහ කරා. මට හම්බුනේ නෑ මේ රස කියන පදේ තියෙනවානේ. රස කියන පදේ ඇවිල්ලා ඒකට කෘත් කියන එකේ ධාතුවට ගිහිල්ලා ඒ පදය හැදෙන තැන ඉඳන් කෘත්‍ය සහ සම්පත්‍ය කියන අර්ථ දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් හොයන්න බැලුවා. මට ඒකට නම් පොත් කීපයක් බැලුවා. මට හම්බුනේ නැහැ උත්තරයක්. මේ නමුත් මේකේ අර්ථ දෙක මම පැහැදිලි කරන්න. මේ එකක් මේ කිච්ච කියන එක. ඒ කියන්නේ රසය ගත්තාම ඒක ආකාර දෙකක් වෙනවා. කිච්ච කියලා කියන කෘත්‍ය කියලා කියනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඒ පරමාර්ථ ධර්මයට මේ අයිති වෙන කෘත්‍ය කියන එක. පරමාර්ථ ධර්මයට අයිති වෙන කෘත්‍ය කියන එක තමයි කිච්ච කියන එක අදහස් වෙන්නේ. ඊට පස්සේ සම්පatti කියන එකෙන් මෙතනදී අපිට තමයි ප්‍රශ්නේ ආවේ මේ කාරණයන්ට අනුකූලව පහළ වීම කියන එක. මෙන්න එහෙම එකක් තිබුණානේ. එතන තමයි මේ ප්‍රශ්නය ආවේ. හරි අපි පොඩ්ඩක් ඒ ගාථාව බලමු. මේ මෙන්න මේ ගාථාවනේ අපි පැහැදිලි කරේ මේ සයාඩෝගේ පොතේ. අතුලත් කළ තිබේ අභිධර්ම අවතාරයන ගාථාවක් නේ. සාමඤ්ඤං වා සභාවෝ වා ධම්මානං ලක්ඛණං මතං. මේක අභිධර්ම අවතාරයේ ඉන්නේ. කිච්ඡං වා තස්ස සම්පatti රසෝති පරිදීපිතෝ කියලා. මේ එතකොට මේ කිච්ඡං වා තස්ස සම්පatti කියන එක තමයි රසය කියලා කියන්නේ. එතකොට කිච්ච කියන එක එච්චර අපහසුයක් නෑ. ඒ කියන්නේ ඒකේ කෘත්‍ය කියන අදහස තමයි එතන රසය කියලා කියන්නේ. ඊට පස්සේ සංහස මේ සම්පatti කියලා තියෙනවානේ. සම්පත්තියටත් රසය කියලා කියනවා. එතකොට එතන කියනවා මොකද්ද? තස්ස සම්පත්තේති තස්ස කිච්ඡස්ස සම්පatti කියලා. සම්පත්තිය කියලා කියන්නේ ඒ කෘත්‍යාගේ සම්පත්තිය. කියන්නේ ඒකේ පරිපූර්ණ භාවය වීම. කියන්නේ එකෙන් සිද්ධ වීම කියන අර්ථය තමයි එතන තියෙන. මම අර අනුටීකාවේ වෙන පාඩේකුත් කිව්වානේ. එතකොට එහෙම අර්ථයක් තමයි එතන මේ කියන්නේ. ඉතින් මෙතනට ආවම දැන් මේ කාරණයන්ට අනුකූලව පහළ වීම කියන එක ඕන්න මෙතන අතරම මම පරිවර්තනය කරද්දි මට හිතුණා මේක මේ මෙතන වීම කියලා කියන්නේ නැතිව කාරණයන්ට අනුකූල වීමෙන් පහළ වීම කියලා කියන්නේ නැතිව මෙතන පහළ වෙන ආකාරය වගේ කිව්වා නම් මේකේ අර්ථය තව ටිකක් නිවැරදිව එන්න තිබුණායි කියලා මට හිතුණා. ඒ කියන්නේ මෙතන මේ කාරණයන්ට අනුකූලව මේ පහළවන ආකාරය කියලා කිව්වොත් එන්න මෙහෙම කිව්වා නම් මේක තව ටිකක් අර්ථය එනවා කියලා මට අදහසක් ආවද පොඩ්ඩක් ආපහුසරයක් පොත බලද්දී. කොහොම නමුත් මෙතන දැන් මේ සම්පත්තිය කියලා ගම අර තිබේ තස්ස කිච්චස්ස සම්පත්තිය කියලා. එතන මේ ඵලයක් ගැන තමයි කියන්නේ. නමුත් ඒකෙදි මේ සම්බන්ධ කරගන්නවා ඒ කියන්නේ ඒ පහළ වෙන විදිහ ඒ කියන්නේ කාරණා ටිකත් එක්ක සම්බන්ධ කරගෙන තමයි මේ එතන මේ හැමතිස්සෙම මේ කියන්නේ සම්පත්තිය ගැන කියන්නේ සම්පජ්ජනං සම්පත්ති කියලා තිබුණානේ. එහෙම එකක් තමයි එතන තියෙන්නේ ඉතින්. පැහැදිලිද අදහසක් වෙනවද මොකක් හරි? ස්වාමීන් වහන්සේ අවසරයි. 15 වන ආකාරය කියනකොට ඒකට පොඩි උදාහරණයක් කියන්න පුළුවන් නම් සාමාන්‍ය සාමාන්‍ය. ඔපේ අත්සාලන අපේ ඊගේ උදාහරණයට අනුව. මෙන්න මෙතන. වත්තාරම්මන සංඝට්ඨනතෝච uppannattaa sampattiyatteenapi raseena සංඝට්ඨන රසෝති වේදිතබ්බෝ කියලා කියනවා මේ පස්සේ ගැන කියන්නේ. මේක අපි කතා කරන්නේ මතකද? වත්තාරම්මන සංඝට්ඨනතෝ කියන මෙතන මේ දැන් කලින් එකේදී කියනවා මේ සෝත මේ රූපංගිය චක්කුම් සද්දෝ විය සෝතං චිත්තං ආරම්මණං ඝට්ටේති සංඝට්ඨන රසෝනේ හිතයි ආරම්මණයයි මේ දෙක හප්පවන ස්වභාවය හපන ස්වභාවය නිසා මේක සංඝට්ඨන රසය කියලා කියනවා. මේකේදී විශේෂයෙන්ම මේ කියනවා මොකද්ද වත්තාරම්මන සංඝට්ඨනතෝ කියලා කියන වස්තුවයි ආරම්මණයයි ගැටීම හේතුවෙන් උපදින නිසා සම්පත්‍ය අර්ථේනොත් මේ රසය මේ සම්පත්‍ය අර්ථේන රසයනොත් සංඝට්ඨන රසය කියලා දක්වනවා කියලා. මෙතන එහෙම කාරණයක් තමයි කියන්නේ ඉතින්. ඒතර මේක විශේෂයෙන් එනවා කියලා කිව්වේ මොකටද? අර මේ පංචද්වාරික සිත්වල තමයි පංචද්වාරික එන එකට තමයි විශේෂයෙන්ම මේ පස්සේ ගැන තමයි මේට තමයි මේක සම්බන්ධ කරලා කියන්නේ ඉතින්. වස්තුවයි ආරම්මණයයි ගැටීම කියන එකත් එක තමයි සම්බන්ධ කරලා කියන්නේ. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ආනස අවසරයි. ඔව් ආශිර්වාද. ස්වාමීන් වහන්සේ මේ සංඝට්ඨන රසෝ කියන එක සම්පත්‍ය අර්ථේනොත් කෘත්‍ය අර්ථේනොත් සංඝට්ඨන රසෝ කියවනේ. ඔව්. එතකොට මේ පහළ තියෙනවා පංචද්වාරික සංඝට්ඨන රසෝ පන පංචද්වාරිකෝ වෝති. ඊට පස්සේ පංචද්වාරිකස්ස පුසන ලක්ෂණෝපි සංඝට්ඨන රසෝ නාම මනෝද්වාරිකස්ස පුසන ලක්ෂණත්වේව නාම න සංඝට්ඨන රසෝ. ඒතර සංඝට්ඨන රසයක් නැහැ කියලා සන්නසේ කෘත්‍ය වශයෙන් කිව්වේ ඇයි? මෙතන මනෝද්වාරය එතන ගන්න කිව්වා න සංඝට්ඨන රසෝ කියලා තිබුණාට මෙතන කෘත්‍ය සම්පත්තියයි නැත්තේ කෘත්‍ය තියෙනවා කියලා කිව්වා. ඊයර් රූප සටහනක් එහෙම දීලා කිව්වේ සනස සිත් 79යි. ඒකත් කියනවා කෘත්‍යයටත් කියනවා කියලා මෙතන කියනෝනේ උඩින්ම වත්තාරම්මන සංඝට්ඨනතෝව මේ සනස. ඔව් වත්තාරම්මන සංඝට්ඨනතෝ උපන්නත්තව. සම්පත්‍ය අර්ථනේ කෘත්‍යද. එතකොට මෙතන මනෝද්වාරිකස්ස පුසන ලක්ෂණෝපේව නාමන සංඝට්ඨන රසෝ. එතන සංඝට්ඨන රසයක් නැහැ කියලා හැබැයි සනසේ කෘත්‍ය වශයෙන් කියලා කිව්වේ ඇයි කියන එකයි ගැටලුව. සම්පත්තිය නැහැ කෘත්‍ය නම කිව්ව එතෙන්. අර ඊයේ රූපසට මේ බෙදුවේ සංඝට්ඨන රසය එතන සම්පත්‍යාර්ථයෙන් නැති වුණාට කෘත්‍යාර්ථයෙන් තියෙන ගන්න පුළුවන් නේද අසන? හරි දැන් න සංඝට්ඨන රසෝ කිව්වහම සංඝට්ඨන රසය කියන්නේ දෙකටමනේ. එතන මෙතන ප්‍රතික්ෂේප වෙන්නේ සම්පත්‍යාර්ථයේ විතරක් නෙවෙයිද? ඉතින් මේ උඩ කියවනේ සංඝට්ඨන රසෝ කියන්නේ සම්පත්‍යාර්ථයයි කෘත්‍යාර්ථයයි. එතන මනෝද්වාරක සිත් වලට තියෙන මේ රසයට මොකක්ද දන්න ඒ දෙන්නේ අනිත් සිත් වල නේද? මනෝද්වාරක සිත් වල සංඝට්ඨන රසය නැතුව වෙන මොකක්ද ඒ දෙන්නේ කියලා බලන්න වෙනවා නේද? දැන් රසය මේ පස්සේ ගැන ඉතින් අනිත් සිත්වල මනෝද්වාරක සිත්වලයි මේ පංචද්වාරක සිත් එක දෙපස්සෙන් ඥානාදී වෙන වෙනම පස්සේ ගැන විස්තර කරන්නේ නැහැ නේද? ඒකට ඒක හොයාගන්න බැරි බවක් තියෙනවා. ඔව් මෙතන එතකොට මෙතන එතකොට තියෙන්නේ සම්හංස චතුභූමික පස්සෝනෝ පුසන ලක්ෂණෝ නාම නත්ති කියලා නේද? ඒ කියන්නේ හැම එකකටම පුසන ලක්ෂණය තියෙනවා. හැම පස්සයක්ම හැම පස්සයකම මේ පුසන ලක්ෂණයේ ස්වභාවය තියෙන ලක්ෂණ වශයෙන්. හැබැයි සංඝට්ඨන රසය ගත්තාම මේක පංචද්වාරිකයි කියලා කියන්නේ. හරි? ඊට පස්සේ පංචද්වාරිකයට ආවෙන් පස්සේ මේ පුසන ලක්ෂණයක් තියෙනවා සංඝට්ඨන මේ රසයක් තියෙනවා. එතකොට මනෝද්වාරිකයකට තියෙන්නේ පුසන මේ පුසන ලක්ෂණයම තමයි තියෙන්නේ. මේකේ මේ මෙතන මේ පංචද්වාරිකයත් එක්ක සම්බන්ධ කරාම පංචද්වාරිකයත් එක්ක සම්බන්ධ කරායින් පස්සේ පුසන ලක්ෂණයක් තියෙනවා සංඝට්ඨන රසයක් තියෙනවා. එහෙම තමයි කියන්නේ. මට තාම හරියට ප්‍රශ්නේ පැහැදිලි නෑ අතරම. කියන්න සනසයි. ඔව් දැන් එතකොට දැන් මේ ඔව් කියනවා. සනස දැන් සංඝට්ඨන රසය කියලා තියෙනවානේ සම්පත්‍ති රසයයි කෘත්‍යයි දෙක උඩ එකේ වත්තාරම්මන සම්පත්‍ති අර්ථයෙන් උත් කියනවා සංඝට්ඨන රසය කියලා. කෘත්‍ය අර්ථයනොත් කියනවා සංඝට්ඨන රසයයි කියලා. ඔව්. ඊට පස්සේ පංචද්වාරිකස්ස මේ පංචද්වාරිකස්ස පුසන ලක්ෂණෝ තිපි සංඝට්ඨන රසෝ තිපි නාම. ඒතර පංචද්වාරිකට පුසන ලක්ෂණයක් සංඝට්ඨන එකක් තියෙනවා. හරි. මනෝද්වාරිකස්ස පුසන ලක්ෂණොත් වේව නාම. මනෝද්වාරිකට පුසන ලක්ෂණයමයි න සංඝට්ඨන රසෝ. හැබැයි න සංඝට්ඨන රසෝ කියලා සනසේ ඊයේ පැහැදිලි කරුවේ සංඝට්ඨන රසයක් නැහැ කිව්වට සම්පත්‍ති රසයයි නැත්තේ කෘත්‍ය රසය තියෙනවා කියලා. එතකොට මේ උඩ කිව්වා සම්පත්‍ති අර්ථයයි කෘත්‍ය අර්ථයයි දෙකටම සංඝට්ඨන රසය කියලා කියනවා. එහෙනම් මේ දෙකම නැති වෙන්න එපා මෙතන. මනෝද්වාරික පුසන ලක්ෂණේ විතරයි තියෙන්නේ සංඝට්ඨන රසයක් නැත. එහෙම වුණත් මේ මනෝද්වාරික සිත්වල කෘත්‍යයක් නැති වෙනවා. ඕ දැන් මේ ආසු මෙතන උඩ ඒක පැහැදිලිවම කියනවානේ දැන් මේ යට වාක්‍යයෙන් ආසු මේක දෙකට බෙදලා පෙන්නන එක තමයි කරන්නේ විස්තර කරලා. මෙන්න මෙතනින් උත්තං චේතං අට කතායන් කියලා මේ දිගටම විස්තර කරන්නේ ඔය එක දෙකට බෙදලා කොටස් මේ දෙක බෙදෙන හැටි තමයි විස්තර කරන්නේ. මේ දෙකයි අනිත් ඔය අර මේ විරින්ද ප්‍රශ්නේ උදාහරණය ඔක්කොමත් එක දක්වලා. දැන් මෙතනට පෙන්නනඟු තන මෙන්න මෙතනදී කියනවානේ මේ මුලදීම කියනවානේ දැන් බලන්න මේ ඒක දේශේනේව අනල්ලීය මානෝපි රූපං වේ චක්කුන් සද්දෝ විච සෝතං චිත්තං චාරම්මන සංඝට්ඨේදී සංඝට්ඨන රසෝ කියලා කියනවානේ. හරි. එතකොට මේ කියන්නේ කෘත්‍යාර්ථයෙන් තමයි කියන්නේ මේ පළවෙනි වාක්‍යය. එහෙමයි. ඊට පස්සේ දෙවෙනි වාක්‍යයෙන් කියනවා මොකද්ද? වත්තාරම්මන සංඝට්ඨනතෝස uppannatha sampatti atthenpi raseena සංඝට්ඨන රසෝ වේදි තබ්බෝ කියලා. මේක ආයෙ වෙන් කරලා කියනවා. ඒතර පළවෙනි එකෙන් කියන්නේ කෘත්‍ය එක ගැන, දෙවෙනි එකෙන් කියන්නේ සම්පත්තිය ගැන කියන්නේ. ඒක සම්පත්තිය අර්ථයෙන් එහෙමයි. මේ පහළ මේක කඩලා විස්තර කරන එක කරන්නේ ඊළඟ වාක්‍ය වලින්. මේ වත්තාරම්මන සංඝට්ඨනතෝ uppannatha සම්පත්ති අත්තේන රසේන එතන දෙකට ගන්න නැහැ නේ. සම්පත්තිය අර්ථේනොයි කෘත්‍ය අර්ථේනොයි දෙකක් කියලා ගන්න නැහැ නේ. නෑ මෙතනේ මේ මෙතනින් කියන්නේ අසුන් මේ සම්පත්‍ය අර්ථයෙන් මේ තියෙන සම්පත්‍ය අත්හේනපි කියලා කියන්නේ. එහෙමයි. මේ අර්ථයෙන් කියනවා කියලා කියන්නේ. ඔව්. මේ යට කරන්නේ අසුන් එක දෙකට කඩලා වෙන් කරන එක තමයි මේ පෙන්වන්නේ. පෙන්නලා වෙන් කරලා මේ පෙන්වන්නේ. එතකොට මනෝද්වාරික පුසන ලක්ෂණ තියෙනවා න සංඝට්ඨන රසෝ කියද්දී අපි දැනගන්න ඕන මෙතන සම්පත්‍ය නෙමේ උඩ කියපු එකෙන් තමයි මේ අරන් තියෙන්නේ. ඔව් කෘත්‍යයෙන් තියෙනවා කියලා තමයි කියන්නේ. එහෙමයි. එතකොට පංචද්වාරිකට නම් සංඝට්ඨන රසය දෙකෙන්ම තියනවා කියලා කිව්වොත්. ඔව් දෙකෙන්ම තියනවා කියන්න පුළුවන්. අර සුදස්සයාස්මුත් තමයි පොඩ වෙලා දැන් උන්වහන්සේත් ඇවි මේකේ නැද්ද එහෙනම් කියලා. එතකොට නෑ නෙමෙයි. මම ඒ දෙවි උත්තරේ නෑ නෙමෙයි මේකෙත් තියනවා. දැන් කියනවානේ මේ හැමතරම් මේ ලක්ෂණේ තියනවානේ. හැපීම කියන ලක්ෂණේ තියනවානේ. නමුත් මෙතන අර විශේෂ දෙකම තියනවානේ. හා? ඔව් දෙකම පෙන්වන්නේ නැහැ. දෙකම තියනවා හැබැයි. තියෙන්න ඕන. එහෙම නැතේන දෙයක් නෑ. මේකයි. මේ පරමාර්ථ ධර්මයේ ස්වභාවය ගත්තාම මේ දෙකම තියෙනවා. කියන්නේ එකයි අරක විශේෂ කරලා කියන්නේ එකයි. සම්පත්‍ය අර්ථය විශේෂ කරලා කියන්නේ. එහෙමයි. දැන් න සංඝට්ටන රසෝ කියද්දි ඉතින් මේ මම හිතුවේ දැන් දෙකෙන්ම සංඝට්ටන රසේ උඩ පෙළියෙනුයි යට පෙළියෙනුයි දෙකෙන්ම සංඝට්ටන රසේ කියනවා නම් දෙකෙන් එකක්වත් නැති අර්ථයක් එනවනේ කෙනෙක්ට. ආ ඔව් නෑ නෑ එහෙම එකක් නෑ ශ්‍රම මේ පස්සේ මේක මම පස්සෙත් මේක කිව්වා නේද මේ කිච්චට්ටේ නේව කියලා පස්සේ ඔය මේ කිව්වා කිව්වා කොහොමද කිව්වේ කියලා මම බැලුවේ සනත කොහොමද ඒ ඔව් මේ එහෙම කිව්වේ කොහොමද සනත අපිට ගන්න පුළුවන් අර්ථයක් ඔව් ආ ඒකට උදාහරණේ හොඳයි දැන් මේ පිටපැද්දට සංසෙත් ඇහුවා මෙතන ඔන්න එකක් ඒ ප්‍රශ්නෙට දැන් උත්තරේ දෙන්න අසුන් එකටත් ඒ උත්තරේ ලැබෙනවා කියන්නේ සානංශයව ප්‍රශ්නේ තමයි දැන් මේ මෙතන මුලින්ම මිලින්ද පඤ්ඤේන උදාහරණයක් කියලා ඊට පස්සේ මේ තියනනේ මේ චක්කුණා රූපං දිස්වා කියලානේ යතහවා චක්කුණා රූපං දිස්වාති ආදීසු චක්කු විඥානාදීති චක්කු ආදී නාමේන බුත්තානි ඒව මිදාපි තානි චක්කු ආදී නාමේන බුත්තානීති වේදිතබ්බානි තස්මා එවං චක්ඛු චක්කුන් දට්ඨබ්බන්ති ආදීසු එවං චක්කු විඥානං දට්ඨම්මති විනානායන වේදිත අත්ථෝ වේදිතබ්බෝ කියලා මේ එතකොට මෙතන මේ යතහවා කියලා කියන්නේ මෙතන මේ යතහවා කියලා කියනවානේ එතකොට මේක මේ තව ක්‍රමයකින් කියන්නේ මේ උඩ කියපු එක ගැන එකම තමයි කියන්නේ තව ක්‍රමයකින් තමයි කියන්නේ එතකොට ඒ නිසා එතන මෙතන චක්කුණා රූපන් දිස්වා කියලා කිව්වන් පස්සේ මෙතනට චක්කු වලට ගන්න කියන්නේ චක්කු විඥානයි හරි ඒකනේ කියන්නේ මේ ඉති ආදීසු චක්කු විඥානාදී චක්කු ආදී නාමේන බුත්තානි කියලා මේක පැහැදිලි නේද ඉති ආදීසු චක්කු විඥානාදීනි චක්කු ආදී නාමේන බුත්තානි කියලා එහෙම දක්වනවනේ ඒව මෙදාපි තානි එහෙම කියනවානේ දැන් එතකොට මෙන්න මෙහෙම ඒ නිසා එතන එහෙම අර්ථයක් කියනවා හරි එතකොට එහෙම අර්ථයකුත් කියනවා ඒ නිසා මේ මිලින්ද පඤ්ඤේ පාළිය තියෙනවානේ මිලින්ද උඩ තියෙනවානේ මෙතන මතක ඇති මම මේ උඩ කොටස පරිවර්තනය කරද්දී විශේෂයෙන්ම මේ තැන්වල ඒවන් චක්කු දට්ඨබ්බෝ චක්කුන් දට්ඨබ්බං ඒවන් රූපං දට්ඨබ්බං කියන තැන්වලදී මේ තැනදී මම මේ මෙතන මේ ස්වරූපාර්ථ වලට කිව්වේ මොනවද චක්කුන් කියද්දි ප්‍රසාදය ගන්න කිව්වා මෙතන රූපං කියද්දි රූපය ගන්න කියලා කිව්වා නේ මේ වර්ණ රූපය ගන්න කිව්වා ඊට පස්සේ මෙතනට ඇවිල්ලා ඊළඟකේදී හඳින්න තියෙන්නේ මෙතන චක්කුණා රූපං දිස්වා කියලා කිව්වහම චක්කු විඥානය තමයි ගන්නෙ පැහැදිලිද කතාව එතකොට ඒ කියන්නේ දැන් ඇත්තටම මේ උඩ කියන එකට උඩ මෙතන අර කිව්වේ මේ ප්‍රසාද රූපයයි මේ චක්කු ප්‍රසාදයයි වර්ණ රූපය අරගෙන ඇහිඳින්න කියලා මේ දක්වන්න කිව්වේ ඒ වගේ මෙතන يعني මේ උඩ තියෙන එකට ඕනනම් මෙහෙමත් අර්ථකථනයක් දෙන්න පුළුවන් චක්කුණා රූපං දිස්වාදී කියලා එහෙම කියන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම කියද්දි එක පැත්තක තියෙන්නේ මොකද්ද? චක්කු විඥානය. අනිත් පැත්තේ තියෙන්නේ රූප. දැන් මේ විදිහට කියද්දි ස්වාමීන් වහන්සේ කියන්න පුළුවන් කියලා කියනවා. අන්න ඒ නිසා කියන තස්මා ඒවං චක්කු දට්ඨබ්බන්ති ආදීසු ඒවන් චක්කු විඥානං දට්ඨම්බන්ති ඉමිනානයනත්තෝ එදිතබ්බෝ කියලා කියනවා. අර මෙතන මේ යතහ වා කියලා තියෙනවානේ. මේක විකල්ප වශයෙන් කියන්නේ. එතකොට ඊට පස්සේ කියනවා මේ ඉතින් ඒවන් සන්තේ චිත්තාරම්මන දැන් අර චිත්තාසුන්ගේ ප්‍රශ්නට උත්තරේ. පිටවදෙර සංසාර අවසරය පැහැදිලිද මේ කියපු කාරණේ? මේ වා කියලා තියෙන එකේ. එතන ආසන්නස ඔතන උද්දෘත පාඩ යන්නේ ගෙනලා දක්වන්නේ අර උඩ කිව්ව කාරණාවට නේද? යතාවා චක්කුණා රූපං දිස්වා කියලා මේ පෙළේ කිව්ව කාරණාව එතෙන්ද කියන්නේ චක්කු විඥානය කියලා කිව්වනේ. එතකොට අර චක්කුන් දට්ඨබ්බං කියලා මේ උඩ තියෙන මේ කාරණාව එතන දැන් ඉදිරියේදී කියන්නේ ඒවන් චක්කු දට්ඨබ්බන්ති ආදීසු ඒවන් චක්කු විඥානං දට්ඨබ්බන්ති ඉමිනානයන අත්තෝ වේදිතබ්බෝ කියලා කියනවනේ. අන්න එතන උඩ. එහෙමයි. එතකොට කියන්නේ එහෙමයි. එතකොට කියන්නේ අර උඩ චක්කු දට්ඨබ්බන් කියන තැනදී ගන්න කියලා කියන්නේ චක්කු විඥාණයන මේ කියන්නේ ගන්න. ඔව් එතකොට මේ එතකොට මෙතන උද්දෘෂ පාඩ යන්නේ කියලා පෙන්වන්න නැතුව මේ මෙතන පෙළේ තියෙන කාරණාව නේද යතාවා චක්කුණා රූපං දිස්වා කියන කතාවනේ. ඔව් මෙහෙම කියන්නේ සානසයි. ඒ කියන්නේ මේ මම හිතන්නේ සාංශ කෙනෙක්ව තමයි මාත් මේ කියනවා. දැන් කමන්නේ නැහැ. පොසරක් කියන්නකෝ. දැන් මේ චක්කුණා රූපං දිස්වා කියලා කියනවනේ පෙළේ. ඒතොර ඒක මේකට සම්බන්ධයක් නැහැ උඩේකට. මේ එකක් නෙමෙයි චක්කුණා රූපං දිස්වා කියලා ඉන්නේ සූත්‍රවල මේ ඕන තරම් ඉන්නේ චක්කුණා රූපං දිස්වා කියලා. එතකොට ඒ තැන් වල චක්කුණා කියන එකෙන් අදහස් කරා චක්කු විඥානය කියන එක. හරි. ඒ නිසා ඕනේ නම් මෙතන මේ ඒවන් චක්කු දට්ඨබ්බන් කියලා තියෙනවානේ. ඒ චක්කු දට්ටබ්බන් කියන චක්කුන් දට්ටබ්බන් කියලා තියෙනවානේ. මෙන්න මෙතනට චක්කු විඤ්ඤාණ දට්ටබ්බන් කියලා කියන්න පුළුවන්. එතකොට මෙතන මේ විශේෂය වෙන්නේ මේ උඩ දැන් අර ප්‍රසාදයත් එක්කනේ මුලින්ම පෙන්නගෙන ගියේ. මෙතන මේ යතහ වා කියලා තියෙනවානේ. එතන යතහ වා වා කියන එකේ යතන වා කියන එකනේ විශේෂනේ. මේ වා කියන එක කියන්නේ සංස මේ වෙනත් ක්‍රමයකින් කියන එක. විකල්පයක් තමයි දක්වන්නේ. ඒතර විකල්පයක් විදිහට මෙහෙම කියන්න පුළුවන්. කොහොමද මේ චක්කුණා රූපන් දිස්වා කියන එකට මේ චක්කුණා රූපන් දිස්වා එකේ අර චක්කු විඥාණය ගැන දක්වන නිසා මෙතනට චක්කුම් කියන එකට චක්කු විඥාණය අරගෙන කියන්නත් පුළුවන්. ඒ කාරණේ තමයි කියන්නේ සොන්නංශ. හරි. ඒ කියන්නේ අපි ගත්තොත් ඇත්තටම මෙතනට මේකේ අර්ථ දෙකක් තියෙනවා නේ. එකක් තමයි චක්කුම් කියන එකට චක්කු ප්‍රසාදය ගන්න පුළුවන්. නැත්තම් චක්කු විඥාණය ගන්න පුළුවන් සොන්නංශ. අවසරයි සම්මත. කොහොම දෙක වෙනස් වෙනවනේ සම්පන්ති අර්ථෙමයි කිච්ච අර්ථෙම. ඔව් ඒක තමයි දැන් ඊළඟට කියන්න යන්නේ. ඒතර චක්කු ප්‍රසාදය කියලා ගත්තායින් පස්සේ මෙතනට ගන්නේ මේ සම්පත්‍ය අර්ථයෙන් තමයි ගන්නෙ. හරි. ඒතර වත්ත ආරම්භන සංගට්ඨන තෝරන්නේ දෙකේම එකේ ආරම්භණය එකයි. චක්කු ප්‍රසාදේ චක්කු විඥානයේම ආරම්භණය එකයි. මේ දෙකටම අදාළ වෙන ආරම්භ කියන්නේ චක්කු ප්‍රසාදයට ආරම්භණයක් තියෙනවා කියන්න බෑ. හරි. අපි හිතන්නේ සංගට්ඨණය වෙන ගත්තාම මෙතන මේ මේක අතර මේ දෙකටම විශේෂ වෙන එක කියවනේ. විශේෂ වෙන්නේ මොනවද? වර්ණ රූපය. මේ චක්කු ප්‍රසාදයට චක්කු විඥාණයටයි. එතකොට ඒක වස්තුවයි ආරම්භණයයි මේ වෙන තැනදී මේ ඝට්ටණය වෙන තැනදී සංඝට්ටණය වෙන තැනදී කියනවා මොකද්ද? සම්පත්තිය කියලා කියනවා. මෙන්න මෙතනදී චක්කු විඥාණයත් එක්ක චක්කු විඥාණයයි රූපයයි කියන තැනදී කියනවා මොකද්ද? කිච්ච කියලා. ඒතකොට එතන වෙන්නේ මොකද්ද? විඥාණයයි ආරම්භණයයි ගැටෙන නිසා තමයි එතන කිච්ච කියලා කියන්නේ. දැන් මේ මෙහෙම පොඩ්ඩක් උඩට යමුකෝ. එතන උඩ මෙන්න මෙතන දැන් අර මම බෙදලා පෙන්නේ උඩ වාක්‍ය. මෙතන ඒක දේශේනේව අනල්ලියමානෝප කියලා මෙන්න මේ වාක්‍ය දැක්වේ. එතන මේ වාක්‍යයට අදාළ වෙන්නේ මේ යට එක. චක්කු විඥාණයයි මේ රූපේ සංඝට්ඨණය. මේ ඝට්ට මේ චිත් කියන්නේ සංඝට්ඨණය වීම කියන එක. චිත්තය ආරම්භණය සංඝට්ඨණය වීම කියන එක තමයි එතනට එන්නේ සම්මත. ඒ නිසා ඒක කිච්ච වෙනවා. සම්පත්‍ය වෙනවා අර ඊළඟ යට අර්ථය. මොකද්ද? වත්තාරම්මන සංඝට්ඨන තෝච උප්පන්නත්තා කියන එක. දැන් ගැටලු තියනවාද? අවසරයි සවන. ඔව් ස්වාමීන් වහන්සේ මෙතන මේ දැන් මෙතන මේ චක්කුම් කියනකොට එතන චක්කු ප්‍රසාදය ගත්තාම තමයි සම්පත්‍ති එන්නේ. ඊට පස්සේ මේ චක්කු විඥානය ගත්තාම තමයි කිච්චාර්ථය වෙන්නේ නේ. එතකොට දෙක ගත්තාම අර එතන තියෙන අර මේ දෙක දෙකට බෙදෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඒක දෙකට වෙනස් වෙනවා නේ ස්වාමීන් වහන්සේ. කෘත්‍ය වෙනස් වෙනවා. මෙහෙම කිව්වොත් මෙහෙම දෙයක් මට හිතෙන්නේ දැන් මේකේ මේ කෘත්‍ය වෙනස් වෙනවා කිව්වොත් අපි ටිකක් අපහසු තැනකටපත් වෙනා. මේ කෘත්‍ය දෙක තුනක් තියෙන්න වෙන්න බැහැනේ. මේක මේ දැන් පස්සය ගැන මේක වටහා ගන්න විදිහක් නෙමේ රසය කියන පදේ ඇතුලේ තියෙන්නේ. පරමාර්ථ පස්සේ නැමැති පරමාර්ථ ධර්මයේ වටහා ගන්න විදිහක් නේ ආඥා තුන. එතකොට ඔය දෙවිදිහටම බලලා පස්සය ගැන තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. ඔය ක්‍රම දෙකටම. එතකොට එක පැත්තකදී මේක කෘත්‍ය වශයෙන් පේනවා. මේ විඥාණයයි ආරම්භණය දෙක ගත්තායින් පස්සේ අර පැත්තෙන් බලද්දී මේ කියන්නේ මේ ප්‍රසාද රූපයයි ආරම්භණය දෙක අරගෙන බලද්දී ඒක සම්පත්‍ය පැත්තෙන් පේනවා. මට එහෙම අදහසක් තමයි ආවේ. අවසරයි ස්වාමීන් වහන්සේ මම එතන මගේ අදහසක් මම කිව්වේ මේක. අවසාන උත්තරේ අදහස් කරේ දැන් මේ චක්කු ප්‍රසාදයෙන් කරන කෘත්‍ය වෙනයි චක්කු විඥාණයෙන් කරන කෘත්‍ය වෙනයිනි ස්වාමීන් වහන්සේ නේද? ඔව් ඔව්. ඒකේ ඒ පරමාර්ථ ධර්ම දෙකක්නේ. ඒක නිසා තමයි ආකාර දෙකකට දෙවිදිහකට කියන්නේ ඒ කියන්නේ කොහොමද මේ ඒකේ සිදුවන්නා වූ කෘත්‍ය දෙකක් කියලා කිව්වේ අන්නේ අදහසේ කරගෙන සාරා. ඔව් ඒක තමයි. ඔව් ඒවා දෙකේ කෘත්‍ය කියන එක දෙකක් ආශි මේකේ වැඩේ තියෙන්නේ. මේක අපි රස කියන පදයටත් එක සම්බන්ධ කරගන්න බෑ ඔක්කොම. එහෙමයි. එතකොට එතනද අපි අර කෘත්‍ය දෙකක් කිව්වොත් එහෙම අපිට කතා ඒ කෘත්‍ය කියන වචනේ පාවිච්චි වෙන මම ආයෙත් කැමති නැහැ කෘත්‍ය කියන වචනේට ආශි පාවිච්චි කරනවට. හේතුව දැන් කෘත්‍ය කියන එක තියෙන්නේ මෙන්න මෙතන විතරයි. කෘත්‍ය කියන වචනේ තියෙනවා. මෙතන කෘත්‍ය දෙකක් තියෙනවා කියලා විතර නියම අපි ගත්තොත් ක්‍රියාවලි දෙකක් තියෙනවා. ඒ දෙක ඒ දෙක වෙන වෙනම වැටහෙනවා වගේ අර්ථයක් කිව්වොත් මට ක්‍රියාව සාර්ථකයි කියලා. මේ බලමු දැන් ඒකේ අර්ථය ඊට පස්සේ මේ ආසනස දැන් උතන චක්කුණා රූපං දිස්වා කියන එක උද්දෘත ප්‍රාශයක් නේද? කියන්නේ පෙළේ තිබෙච්ච කාරණාවන්නේ ගෙනල්ලා පෙන්වන්නේ. එහෙමයි. එතකොට මේ කාරණාව පෙන්වන්නේ උඩ කියන කාරණාව අපිට මේ ඒ කියන්නේ කාරණාව කියන්නේ ඒ කාරණාව පැහැදිලි. ඒ කියන්නේ චක්කුන් දට්ටබ්බන් කියන එක විස්තර කරන්න ඕන නිසානේ දැන් යථාවා චක්කුණා රූපං දිස්වාදී සෝ චක්කු විඥානං දී චක්කු විඥානාදීනි චක්කු ආදී නාමෙන උත්තානි කියලා කිව්වනේ. එහෙමයි. එතකොට අපි මේ කර පෙළේ සුත්තන්ත දුකමාතිකාවල තියෙන මේ පෙළේ කාරණාවක්නේ ඔය චක්කුණා රූපං දිස්වා කියනකොට. එතකොට මේකෙන් අපි මේක මේ මේකෙන් දක්වන්නේ එතකොට උඩ කිව්ව අර මිලින්ද ප්‍රශ්න කාරණා දෙකට උත්තරයක්නේ කියන්නේ. ඔක ඒකට ඒක ඇත්තටම සංසය මේ මිලින්ද ප්‍රශ්නේ කියන එක ක්‍රම දෙකකට විග්‍රහ කරන්න පුළුවන්. ඒක මේක වෙන ක්‍රමයක් තමයි මේ කියන්නේ. මාකාරයෙන් කියන්නේ මේක. කියන්නේ ක්‍රම දෙකකින් කියන්න පුළුවන්. මේ දෙවෙනි ක්‍රමය තමයි යතහ වාගින එකෙන් කියන්නේ. මෙතන බුරුම පොතේ තියෙන්නේ මේ වාගින එක පරිවර්තනය කරලා තියෙන්නේ සන්නේ මේ තවත් ක්‍රමයකින් කියලා. මේවා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඒක හරි ලස්සනට මේ මේවා නේද සංස් දැන් බලන්න මෙතන මේ දැන් අර උඩ වාක්‍යය දැන් සන්නන්සට දැන් අර ඔක සම්බන්ධ කරලා පෙන්නනකො ඒක දැන් මම ඒක අමුරුම පොතේ දිනවා කියලා කාරණේ කියලා ප්‍රමාණවත් වෙන්නේ නැහැනේ. දැන් ඔන්න බලන්න පළවෙනි එකේ වාක්‍යය ඉවරන්නේ කොහොමද? ඒවං පුසන ලක්කනෝච පස්සෝ සංඝට්ඨන රසෝච රසෝ වා කියලා කියනවා. පොඩ්ඩක් පල්ලයට යමුකෝ ඊළඟ වාක්‍යය ඉවරන හැටි මම මටත් දැන් මතක නැහැ කොහොමද ඒක තිබුණේ කියලා. හා මේ බලන්න මෙන්න මෙතන මේ තියෙන්නේ. දැන් මේ වාක්‍යය තියෙන්නේ කොහොමද සන්නන්ස? ඒවන් සන්තේ චිත්තාරම්මන සංඝාටනතෝ ඉමස්මින් සුත්තේ කිච්චට්ටේන. උතර මේ සූත්‍රයට කියන බලම මොකද? කිච්චට්ටේනේව රසේන සංඝාටන රසෝති සිද්ධෝ හොති. එහෙම කියන්නත් පුළුවන්. මේ ක්‍රම දෙකටම කියනවා සන්නස ඒකයි. ආරේජිතාෂන් ගැටලුව හරියද? මොකක් කරේ අහන්න යදෝ නේද? සන්නස අවසරයි සමාවෙන්න මේ ඇහුවට කමන්නේ නැද්ද සන මේ මොන හරි මේ ආපත්‍යක් කියන්න නෙවෙයි යන්නේ නේ සනස මේ කියපු කාරණා ඔක්කොම තේරුණා සනස. ඒක පැහැදිලි. මට තියෙන ගැටලුව අතන න සංඝට්ටන රසෝ කියලා තියෙන එකයි. දැන් එක්කෝ රසේන සම්පatti රසේන න සංඝට්ටන රසෝ කිව්වොත් ඒක පැහැදිලි. එහෙම නැත්නම් මනෝද්වාරික න සංඝට්ටන රසෝ කියද්දී අපිට කෙනෙක්ට හිතෙන්න පුළුවන් දෙකම නැහැ කියලා. එතනයි මට සම්පත්‍ය අර්ථයෙන් සංඝට්ටන රසේ නැහැ කිව්වනම් ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් අලින් මේ අර සිත කෘත්‍ය වශයෙන් නැහැ කිව්වනම් ඒකත් හරි. මෙතන දෙකම නැති පැත්තකට පේන හින්දා කියන්නේ කාරණේ එන්න ඕන කියන එක පේනවා කෘත්‍ය වශයෙන්. මොකද ගැටෙන්නේ නැහැනේ වත්තාරම්මන විදිහට. කාරණේ පැහැදිලි ඔක්කොම. ඉතින් අර ප්‍රත්‍යාර්ථයෙන් ගන්න පුළුවන් සංඝට්ඨන රසයේ තියෙන සම්පත්‍යාර්ථය නැහැ කියලා. නෑ ඒක කියලා තිබුණා නම් හරිය නෑ සංඝට්ඨන රසෝ කියලා විතරක් තියෙන හින්දා. දැන් අපි මොකද්ද තෝරගන්නේ මෙතන? කොහොමද දැන් සාහනසේ අර්ථ දන්න හින්දා කියයි. කෙනෙක්ට කොහොමද කියන්නේ? අවසරයි සාහනසේ එතන දෙකේම මේ සංඝට්ඨන රසයේ තියෙනව නේද සාහනසේ? විනාඩියක් කියන්න. පොඩ්ඩයි 5 15ට යන්නකෝ. මේ ප්‍රශ්නය නෑ උඹලේ 15ත් එක්ක ඔය නකාරය සම්බන්ධ වෙනවද කියලා. මෙතන නෑ මේ ක්‍රම දෙකක් කියන එක තමයි පැහැදිලිවම පේන්නේ. සංස අවසරයි. ඔව්. සංස එතන සම්බන්ධතර මහාට කතාවේ කියන එකනේ ඔය මුලින් කියන්නේ නෑ සංඝට්ටන රසෝ කියලා. ඊට පස්සේනේ ඒක විස්තර කරන්නේ. ඉදංච සුත්තං වත්තා කියලා. එතකොට සම්බන්ධ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ ඔය මුලින්ම මහාට කතාවේ වාදේ කියලා. ඊට පස්සේනේ ඉතිරි ටික කියාගෙන යන්නේ. ඔව් මටත් පේන්නේ ආශිදු මම කල්පනා කරමින් හිටියේ මේක මේ අදහස ඉදිරිපත් කරන ක්‍රමයද කියලා. ඒ කියන්නේ එහෙමයි සාමි. කරුණ ඒක අටකතාවේ විදියනේ කලින් තියෙන ප්‍රධාන මතය දක්වලා ඊට පස්සේ ඒකට විරුද්ධව තියෙන එක කියාගෙන යනවා. ඊට පස්සේ නෑ මෙහෙමත් කියනවා කියන එකනේ ඔය යථාවා කියලා ඊට පස්සේ එතනින් එහාට විස්තර කරන්නේ. මෙතන එහෙම විරුද්ධ දෙයක් නෑ ආශිදු. මෙතන මේ දැන් ඊට පස්සේ මේ ඉදන් සුත්තං ආබතං කියලා තියෙනවානේ. මෙතන තියෙන්නේ මේ දෙකම මහාට කතාවේ තියෙනවා. මේ උද්දෘතකම ඇතුලේ තියෙන එක මේ චතුභූමික කියන එකයි යථා මහරජ කියන මේ ඔක්කොම තියෙනවා. ඒ තිබ්බ පිළිවෙලත් එක්කම කියනවානේ මේ විදියට දක්වලා. සංඝාත ඊට පස්සේ මෙහෙම මේ විස්තර කරනවා කියලා. මේක මේ විරුද්ධත්වයක් නෙමෙයි තියෙන්නේ මට තේරෙන්නේ මේක මේ ඉදිරිපත් කරලා දෙන ක්‍රමය මේක වෙන්නේ නැති කියලා. තාම මට හිතෙන්නේ. ඔය කට්ට කතාවේ සංඝට්ටන රසයක් මොකක්වත් නැති පැත්තට එනවා. නෑ සංඝට්ටන රතු දෙකෙන් එකක්වත් නෑ. ඒක තමයි නෑ සනද. නෑ නෑ ඒ වචෝද වචන වෙතන වචනයට මේවෙන්න එපාසුන් දැන් මෙතන මේ මුළු වාක්‍යම ඇතුලේ හිතන්නකො මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. නෑ ඒ කාරණේ හරි සනස මට තේරෙනවා දැන් කෘත්‍ය වශයෙන් එන්න ඕන උතෙන්ට පැහැදිලිවම කෘත්‍ය වශයෙන් එන්න ඕන. අපි කොහොමද කියන්නේ කියන එකයි දැන් ඔය මුළු වාක්‍යම ඇතුලෙන් හිත අරගෙන තමයි අසුන් කියන්න දෙන්නේ ඉතින්. එහෙමයි. එතකොට මනෝද්වාරයක් නිසා මොකද වත්තාරම්මන ගැටෙන්නේ නැති නිසා එතකොට න සංඝට්ටන රසෝ කියන එකෙන් මේ අර්ථය තියෙන්නේම සම්පatti රසයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක සාමාන්‍ය කියනවනේ සංස මේ කෘත්‍ය වශයෙන් එන්න නම්. එතකොට මෙතන අඩුම මෙතන මේ ඉතින් කෘත්‍ය වශයෙන්වත් එන්න ඕන කියලා. ඔව් ඒක තමයි ඒක උඩ ඇත්තටම කියනවනේ. උඩ කියනවානේ මේ අටකතාවේ උඩ විස්තර කරනවානේ සංඝට්ටන රසය තියෙනවා කියලා. ඒතර ආයි මෙතන ඇවිල්ලා නැහැ කියලා කියන නෙමෙයි අතරම කියන්නේ මේක. මුළු වාක්‍ය ඇතුළේම තමයි ඒක බෙදලා ගන්න තියෙන්නේ. අනිත් එක මේ උත්තංජේ ඈ කිච්ඡත්තේන සංඝට්ටන රසෝ කියලා කියනෝනේ තියෙනවා කියලා එහා පැත්තේ පිටු. ඔව් ඒක තමයි ඊළඟට ප්‍රශ්නේ ඉන්නේ දැන් ඔන්න කනෙක්ටර් මේක හරි පරිසම් වෙන තැනක් දැන් මෙතන ඔය දැන් ඔකද අට කතා යන ඔය ඊට පස්සේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අවසරයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් යනවා මහා අට කතාවේ මේ මේ විදිහට තියෙද්දි සංඝට්ටන රසය කියන කියන්නේ අරිතිත්තාසුන් කියවේ දැන් මෙහෙම අදහසකට එනවා කියලා අපි ඒ අදහසට එනවා කියන්නේ මේ මනෝද්වාරකයේ සංඝට්ටන රසයක් ඇත්තෙම නැද්ද කියලා අදහසකට එන්න පුළුවන් නේ. ඇයි ආසුන් එහා පැත්තේ පිටුවේ කියනෝනේ මේ ඉමස්මින් සුත්තේ කිච්චට්ටේනේව රසේන සංඝට්ටන රසෝති සිද්ධෝ හෝති කියලා කියනවා. දැන් ඊට පස්සේ ඉදන් සුත්තං ආපතංගල උදාහරණ සූත්‍ර කොටසන්නේ ගෙන්නේ. මිලෙන්දා ප්‍රශ්නේ ඊට පස්සේ ඔය පෙළේ තියෙන කොටස් ටික ගැනලා පෙන්නලා පස්සේ එහා පැත්තේ යට කොටසේ කියනනේ මේ ඉමස්මින් සුත්තේ කිච්චට්ටේනේව රසේන සංඝට්ටන රසෝති සිද්ධෝ හෝති කියලා කිච්චට්ටෙන් වෙනවා කියලා කියනනේ. එහෙමම කිච්චාර්ථය එනවා ඒක මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ ඒක අතරම පංචද්වාරිකයකටනේ කියන්නේ කිච්චාර්ථයක් තියෙනවා කියලා. මෙතන නෑ එතන මනෝද්වාර දැන් ඔතන ඕකටම සම්බන්ධ නේ ටික. හැබැයි සංස නෑ මේ මෙතන කියන්නේ දැන් ඔය සූත්‍ර ටික ගෙනල්ලා පෙන්නන්නේ මොකට උදාහරණේ අර මිලින්දා ප්‍රශ්නේ පෙළේ තියෙන ඒවායි ගෙනල්ලා පෙන්නලා කියනවා ඉමස්මෙන් සුත්තේ කිච්චට්ටේනේව රසේන සංඝට්ටන රසෝති කියලා කියනවනේ. එතකොට අර කියන මනෝද්වාරිකයකට නේ කියන්නේ. ඉදන් සුත්තං ආපතං කියලා උදාහරණයක් අරගෙන උදාහරණේ අරන් පෙන්නන්නේ. ඔතනින්නේ ඔක ඉවර වෙන්නේ. මේ පාඩේ ඉවර වෙන්නේ ඔතනින්නේ. ඕන මේ කණන් සංස මනෝද්වාරිකයකට නෙමෙයි කියන්නේ. පංචද්වාරිකනේ කියන්නේ. ඒ කියන්නේ මේ 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 පාඩේ තියෙන්නේ මෙන්න මෙතන මේ මේ පාඩේ තියෙන්නේ සම්හංස මේ පාඩේටනේ යට ඔක්කොම විස්තර දෙක තියෙන්නේ යතාවා චක්කුණා රූපං දිස්වා හිමීම කියලා මේ ටික එන්නේ මේ පාඩේටනේ ඉන්නේ. එතකොට ඒක පංචද්වාරයට තමයි කියන්නේ මනෝද්වාරයට නෙමෙයි මෙතන විස්තර කරන්නේ. අවසරයි පංචද්වාරයේ පංචද්වාරයට අතන කිව්ව වත්තාරම්මන කියන්නේ වත්තාරම්මන සංඝට්ටනතෝ කියලා තමයි කිව්වේ. ඔක කියන්නේ ඒවන් සම්තේ චිත්තාරම්මන සංඝට්ටනතෝ ඉමස්මින් සුත්තේ කියලා. අතෝ මේ සම්පත්‍යයෙන් ප්‍රතික්ෂේප කළ කෘත්‍යාර්ථයේ මේ නෑ කිව්වා ඉතින් ආයේ දෙකටම සම්බන්ධ වෙලා නේ තියෙන්නේ. ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේද? එකයිනේ ප්‍රතික්ෂේප කරා එකක් මේ සම්පත්‍යයෙන් වෙන්නේ නෑ කියලා. ඊට පස්සේ කෘත්‍යාර්ථයේ යුවනම් ඒක සිතයිනේ දෙකටම ඒක පංචද්වාරික කියලා අමුතෙන් දෙකක් බෙදන්න ඕනේ නැහැ. දැන් සම්පත්‍ය අර්ථය කියන්නේ කොහොමද මේ සම්පත්‍ය අර්ථය කියලා කියන්නේ කලින් ඒක මේ සාන්නසේ දැන් දන්න හින්දා කියනවා. නමුත් ඉතින් නෑ පස්සේ අය අතන කිච්චට්ටේන කියන එකෙන් ගන්න බැරිද? ඒ පංචද්වාරයේ නෑ නෑ දෙකටම නේද ස්වාමීන් වහන්සේ අවසරයි මෙතන දැන් අපි මේක පොඩ්ඩක් ආයි පොඩ්ඩක් පැහැදිලි කරගනිමු දැන් මෙතන මේ මිලින්ද ප්‍රශ්නේ එනවනේ පාළිය එතන යථාච මේ ද්වේ සම්මා වජ්ජේම කොහොම කියලා විස්තර කරනවානේ ඒතොර යථා ඒකෝපාණී එවං අනේ මෙතන උඩේ පළවෙනි එකට යංගෝ මේ යථා ඒකෝ මණ්ඩෝ මෙන්ඩෝ එවං චක්කු චක්කුන් දට්ටබ්බං යථා ද්විතියෝ මෙන්ඩෝ එවං රූපං දට්ටබ්බං එහෙමනේ ඉන්නේ චක්කුන් දට්ටබ්බං රූපං දට්ටබ්බං එහෙමනේ ඉන්නේ එතකොට මේක ගන්න පුළුවන් එකක් ප්‍රසාද රූපය අනිත් එක මේ දෙවනි ක්‍රමයට ගත්තාම තමයි මේ මේ චක්කු විඥාණය ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මෙතන ඇත්තටම පැහැදිලි කරන්නේ මේ පංචද්වාරිකයක ගැනම තමයි කියන්නේ. හරිද සුදුන් කියන්නේ? පැහැදිලි. පංචද්වාරිකයකට තමයි ක්‍රම දෙකකින් කියන්නේ මේ පහල. එහෙම. එතකොට මේ පංචද්වාරිකයේ කතාවේදී කියන්න පුළුවන් කොහොමද එකක් කිච්චට්ටේනොත් කියන්න පුළුවන් සම්පත්‍ය අර්ථයෙන් විස්තර කරන්න පුළුවන් එහෙම හරි කිච්චට්ටේන සම්පත් සම්බන්ධ කරද්දී තමයි දැන් අර සාහනංශ කිව්වේ මෙතන මේ කියපු වාක්‍ය මේ තියෙන මොකද්ද අනේ ආශ්‍රම කියපු වාක්‍ය නේ මොකද්ද එවන් චිත්තාරම්මන සංඝාටනතෝ හිමස්මින් සුත්තේ කිච්චට්ටේන කියලා ගන්න පුළුවන් එහෙම හරි එතකොට මේ උඩ තියෙන එක මේ උඩ තියෙන සම්පත්‍ය අර්ථය හරි එවන් මෙතෙන්නේ හරි දැන් අරජිත් ආශ්‍රම ගහන්නේ කොහොමද මේ වාක්‍ය ටික සම්බන්ධ වෙන්නේ දැන් දන්න නිසාද කියන්නේ කියලා මොන මෙතන කිව්ව මොකද්ද වත්තාරම්මන සංඝට්ටනතෝ සම්පatti කියලා මෙන්න මෙතන මෙහෙම වාක්‍යයක් ආවා හරි එහෙනම් ඊට පස්සේ මොකද්ද කිව්වේ සංඝට්ටනතෝ කියලා ඊට පස්සේ මෙතන කිව්ව මොකද්ද පංචද්වාරිකස්ස කුසන ලක්කනෝ තිබි සංඝට්ටන රසෝතිපි කියලා ආයි කිව්වා. ආයි මෙතනට ඇවිල්ලා පහල කියනවා මේ උදාහරණය කියලා උසන ලක්කනෝච පස්සෝ සංඝට්ටන රසෝච කියලා. දැන් මේ වාක්‍ය ටික ගත්තාම මේ ටික සම්බන්ධයිනේ අස්තු. මේව සම්බන්ධයක් පේනවාද? දැන් පංචද්වාරිකස්සෙහි උසන ලක්කනෝ සංඝට්ටන රසෝතිපි නාමං කියදී අපිට ගන්න පුළුවන් දෙකම කියලා. ඒක ඉතින් පැහැදිලිනේ. ඔව්. එතකොට ඒකෙත් යටක් පෙන්නලා තියෙනවා සන්නසේ දැන් පෙන්නේ කුසන ලක්කනෝච පස්සෝ සංඝටන රසෝ ති විතරෝ ඒ කියන්නේ මිලින්ද ප්‍රශ්නේ තියෙනවා ඔව් හැබැයි මනෝද්වාරිකස්ස කුසන ලක්කනොත් වේව නාම න සංඝටන රස එතකොට ඒක ගලපගන්නේ මෙතනින් යටකින් කෝකටසන් මෙතන න සම්පatti රසේන සංඝටන රසෝ කියලා තිබුණා නම් ආ කිසි ගැටලුවක් නැහැ අපි එහෙම අදාව නෑ සමා වෙන්න සනස ඉතින් මට මේ තේරෙන්නේ නැති හින්දා මම මේ නැවත ප්‍රශ්න කෙරුවේ කමන්නේ මේ හරි තව පොඩ හොයලා බලමු ඉතින් මෙතන මටත් තේරෙන්නේ නැහැ කියලා දෙන්න මාත් ඉතින් මේ සම්නේ බලලා දැන් මේ සාංශලා විස්තර කරලා තියෙන විදිහට මාත් විස්තර කරන්නේ මේ මම අපි පොඩ බලමුකනේ සනස මට මේ කියපු එක ආයේ මම දේශනාවත් අහන්නම් ඒක තමයි දැන් ඉතින් මෙතන ඉතින් ඒ උදාහරණය ඒ විදිහටම තියෙන්න ඕන කියලා එකක් නැහැනේ දැන් මෙතන ඇත්තටම අපි හිතුවොත් දැන් මේ අපි ගත්තොත් දැන් සංඝාට්ටණය කියන එක වත්තාරම්මන සංඝාට්ටණය කියන එක වෙන් කරලා පෙන්නනවා නම් මේ අර උඩින් දක්වන මාත්‍රිකාව මෙන්න මෙතන උඩින් එතන මේ දක්වපු මාත්‍රිකාව චිත්තාරම්මන සංඝාට්ටණය කියන එක ඒකත් අපිට ගන්න පුළුවන් මේ ප්‍රශ්නයක් නැතුව පංචද්වාරයට ඉතින් මේ දෙකම ගත්ත හැකිනේ පංචද්වාරයට ඒක තමයි දෙකම ගන්න පුළුවන් අපිට ඒක ප්‍රශ්නයක් නෑ නේ ඔව් චිත්තාරමණ සංඝට්ටේදීදී කියලා මම ඊයේ දේශනාව සම්පූර්ණයෙන්ම ඇහුවා ඒ ඇහුවට ආයේ නැවත ඇහුවා මේ තේරුන්නේ නැහැ ඒකයි ආ හරිද පොඩ්ඩක් අපේ අදක්ෂතාවය තියෙන සමාවෙන්න ඕනේ ඉතින් බලමුකෝ දැන් මේ කරගෙන යමුකෝ මේ විදිහට නේ අපි ප්‍රශ්න අහන්න ගමු තමා වෙන්න සන්නස හරි හරි ගැටලුවක් නැහැ ඉතින් මේ මාත් තේරෙන විදිහට මාත් මේ කියන්නේ තේරෙන විදිහට කියන්නේ මේ සන්නේ තියෙන විදිහට තමයි මාත් පැහැදිලි කරේ මේක පැහැදිලිවම කියනවා ඔය ක්‍රම දෙකටම දැන් කිච්චට්ටේනේම කියලා පස්සේ විස්තර කරන්නේ එතකොට එතන එහෙම මේ මෙතන මේ කිච්චට්ටේනේ කියලා අවසානයේදී කියන්නේ වාක්‍ය ඉවර කරන දන කො ඒ සන්නසේ කතාව අනුව ඔක්කොම මෙතන චක්කු සම්පූර්ණයෙන් පැහැදිලි සන්නස ඔව් සාන්නසගේ පැහැදිලි කිරීම එතන ඔක්කොම පැහැදිලි දැන් කියපු එකයි ඊයේ කියපු එකයි මට අර මේ අතන තමයි ගැටලු ආවේ කොහොමද මේ කියන්නේ කියන ඔය එතන මේ පරිවර්තනය කියලා තින්නේ මොකද්ද මනෝද්වාරිකස්ස මනෝද්වාරික වන්නා වූ පස්සයාගේ පුසන ලක්ෂණෝත්ය පුසන ලක්ෂණය යයිම නාමං හෝති මේ නම් වෙයි සංඝට්ඨන රසෝ නාමං න හෝති සංඝට්ඨන රසයක් නම් නොවේ කියලා කියනවා අනේකයිදී මට තේරෙන්නේ ඇසුම් මේකේ මේක ඉදිරිපත් කරලා අර උඩ තියෙන කාරණේ ඉදිරිපත් කරලා දෙන විදිය කියන එක තමයි මට නම් වැටහෙන්නේ ඇසුම් මේ කියන විදිය ආ එහෙමනම් හරි සමස් මොකද මේ දැන් උඩ එක වාක්‍යයක් ලියලා ආයි යට එකක් ලියන්න වෙන වාක්‍යයක් ලියන්න තරම් එහෙම මේ උඩ එකයි යට එකයි කියන්නේ මේ වාක්‍ය දෙක පෙළි දෙකකට පස්සේ ගැට කියන්නේ මේ දෙක ගැටෙන්න ලියන්න තරම් අටුවාචාරින් වහන්සේ අදක්ෂ නැහැනේ අපි වගේ නෙමෙයි හැබැයි සමස් මේ හැබැයි අර වගේ එකක් ලියන්නේ නැතුව ඉන්න ඉතින් මොකද්ද න සම්පත්‍ති රසේන සංඝට්ඨන රසෝ කියලා ඉතින් දැන් නෑ ඒක තමයි උන්වහන්සේ පැහැදිලිව මට තේරෙන්නේ නැසෙ මේ මහාට්ට කතාව මේක ඉදිරිපත් කරලා තිබුණ විදිය තියෙන්නේ දැන් ඒ උන්වහන්සේ වචනත් නෙවෙයි මේ අසු ලියන්නේ දැන් බුද්ධඝෝෂ සංසය මේක සිංහලට පරිවර්තනය එහෙම උන්වහන්සේ මේ පරිවර්තනය කරපු උන්වහන්සේ අලුතෙන් ලියපු එකක් නෙවෙයි මෙතන තියෙන්නේ අට කතාවේ තිබ්බ වාක්‍ය එහෙම උන්වහන්සේ අරගෙන තියෙනවා පාලියට. එහෙම අට කතාවේ තිබ්බා මේනම් සතු භූමික පස්සවම කුසල ලක්ෂණ නාමත් එහෙම කියලා දක්වලා තියෙනවා. ඒතර ඒක මේකයි උඩ එකයි මෙතනයි මේ ගැටෙනවා කියන ඒ කතාවක් නෙමෙයි කියන අනිත් එක තමයි දැන් මම කියාගෙන ආපු කාරණේ වෙන ප්‍රශ්න නිසා මගේ අරුණා. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් මහා අට කතාවේ එකක් තිබුණා අය මේ ඊට පස්සේ ඒකට වෙනස් එකක් තමයි මෙතන බුද්ධඝෝෂ සංසය උඩ ලියලා අතුලත් කරලා තියෙන්නේ කියලා. නමුත් මෙතන පැහැදිලිවම පේනවා මේ මුත්තං චේතං කියලා මෙතන මේ වාක්‍ය ලියලා තියෙන පටන් ගන්න විදිහක් තියෙනවානේ මේක ගේන්නේ උන්වහන්සේ මේ පුඩ එක සාධනය කරන තමයි මේ යට වාක්‍ය ගේන්නේ මේ ටික ඔක්කොම ටික මේ මිලින්ද ප්‍රශ්නයේ පාළියයි ඔක්කොම ටික ඇතුළත් කරන්නේ මට ආපු අදහස ඒකයි නැත්තම් අපිට එන්න පුළුවන් අර කලින් තැන් වල ආවනේ මොකද්ද අට කතායන් පන කියලා ඒ වගේ ආවනේ නේද ඒතර ඒ තැන් වල තිබුණේ මොකද්ද අර ඒ මේ අර ඒ තිබුණු අදහසට මේ එකඟ නොවන බවක් මේ තිබුණේ ඒ නිපාත වලින් දැක්කුවේ එහෙම පැහැදිලිද කියන එක. ඒතොර නැත්තම් කියන්නේ එහෙම එකක් නෙමෙයි මෙතන කියන්නේ පැහැදිලිවම. මෙතන මේ ලියලා තියෙන විදිහට උත්තං චේතං කියලා මේ අරක සාධනය කරන තමයි මේ උන්වහන්සේ මේ වාක්‍ය ගේන්නේ ඔය කියන කාරණේ. හරි ඒක ඇත්තටම මේ බුරුම පොතේ මේ මෙතන හියන්නක් කියනවාද හිනිපාතයක්. උත්තං චේතං කියලානේ තියෙන්නේ බුරුම පොතේ තියෙන්නේ කොහොමද? චට්ට සංගායනාවේ තියෙන තියෙන්නේ කොහොමද ඇස්? චට්ට සංගායනාවේ තියෙන සංගත උත්තං හේතංද? උත්තං හේතං. ආන්න හරිද? උත්තං හේතං කියන එකේ කියන්නට බුරුම පොතේ මේ නිකන් මේ නිපාත වලට අර්ථ දෙනවනේ. අර දෙද්දී උන්වහන්සේලා මේ ලියලා තියෙන්නේ සාධක කියලා කියන්නේ. සාධකය වනාහි සාධක පාඨය වනාහි වගේ අර්ථයක් තමයි එතන තියෙන්නේ. එහෙනම් චේතං කියලා නෙමෙයි තියෙන්නේ හේතං කියලා තියෙන්නේ කොහමරි එකට අර්ථය අරගෙන තියෙන්නේ එහෙම ඉතින් මම දන්නා ඉතින් කොයි එකද අත්‍තරම තිබ්බේ කියලා ඒ කාලේ නමුත් කොහමරි උත්තං චේතං කියලා ගත්තත් අපිට මෙතන චකාරයක් නෙන්නේ ච කියලා ගත්තාම එතකොට ඒක අපිට අපි ච කියලා අර්ථ ගත්තත් ඒක තව දුරටත් කියලා එහෙම අර්ථයක් නේ කියන්නේ අර පළවෙනි එකට ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි තියෙන්නේ ඒකයි හරි එතකොට ප්‍රශ්න දෙකට අපි යම් තාක් දුරකට විසඳුමක් දුන්නා. අපි තා පොඩ්ඩක් මේ හොයලා බලමු මේ තැන්වල මේ කොහොමද කියන්නේ කියලා. මට නම් හිතෙන්නේ මේ බොහොම පිං සන්නස ඈ බොහොම පිං කිව්වා. ආ හරි හොඳයි. ඒ විශේෂයෙන් පිංනෝ දැන් කරන්න අවශ්‍ය නැහැ. මේ මං කියවැසු මේ සමහර මතකයේ සමහර තැන්වල මේ විනේත් වෙනවා. ඒ වගේ තැන් කීපයක්. විනය අටකතාවේ. මට දැන් මතක නැහැ සංඝාසේස හරියට තියෙනවම එකක්. ඒක එහෙම අපි නිකන් කියන්නේ ටිකක් මේ එකපාර බලව ගමන් එහෙම අර්ථය එන්නේ නැහැ. මට මතකයි කොහේරි සංඝාසේසවල අට කතා කොහේරි තිබ්බා. මේ එහෙම මට හිතෙන්නේ ඒ වගේ තරක් තමයි මෙතන මේ කියන්නේ කියලා. අපි අර ඒ අදහස ඉදිරිපත් කරන ක්‍රමය ඒක. මට තේරුණේ එහෙමයි. බලමු ඈ. එහෙම. හරි. දැන් එතකොට මේ දැන් එතකොට අපි ඊ අපි මේ පස්ස පදයේ අවසානයේට මාවනේ ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන නෑ පච්චුපට්ඨාන ගැනනේ කියුවේ එහෙමයි පලට්ඨේන පන පලට්ඨේන පන පච්චුපාට්ඨානේස වේදනා පච්චුපට්ඨාන නාම හෝති වේදනං හේස පච්චුපට්ඨාපේති උප්පාදේති इति අත්තෝ කියලා කියනවා ඊට පස්සේ දැන් එන්නේ උපාදීයමානෝච්ච කියලා නේ මේක තවදුරටත් විස්තර කරනවා මේ කියන කාරණය හරි අපි කියමු නේද එහෙනම් අවසරයි සාරා උපාදීයමානෝච්ච යථා බහිද්ධා उन्ह पच्चयापि लाखा संकात धातु निस्सिता उस्मा अत्तनो निस्सये मुदुभावकारी होती न अत्तनो पच्चय भूतोपि बहिद्धा वीतच्चिकंगार संखाते उन्हा भावे एवं वत्थारम्मन संखातो अन्य पच्चयोपि समानो चित्त निस्सितत्ता अत्तनो निश्चय भूते चित्ते एव एष वेदनुपादको होति न अत्तनो पच्चय भूतेपि पत्थुं हि इट्ठारम्मने वाति वेदितब्बो तज्जा समन्नाहारेण पन इन्द्रियेण च परिक्खते विषये अनन्तरायेण उपज्जनतो एष आपातगत विषय पदार्थानोति उच्यति च एसेम उपादीयमानो उपदवनुये बहिद्धा बहर उन्हपच्चया उनुसुम हेतुवेन लाखा संख्यात धातु निश्चिता उस्मा लाक्षा संख्यातो धातु आश्रय करगत्ता उष्णय अत्तनो निश्चय भूते तमागे असुरु अत्तनो निश्चये तमागे निश्चये पवतिन देय यथा मुदुभाव कारी होति यमसे मुदुभाव करन्ने वेद अत्तनो පච්චය භූතෝපි තමාගේ ප්‍රත්‍යයෙන් හටගත්තා වූ බහිද්ධා බහැර වූ ඔව් මෙතන අත්තනෝ කිව්වහම තමාට ප්‍රත්‍යයනේ ඔව් තමාට කියලා ගන්න ඕන සංස එහෙමයි කියන්නේ බාහිරින් තමා රත් වීමට ලක් වුණානේ එතකොට ඔව් අනේ තමාගේ කියලා තමා හේතුවට තමා ගේ කියලා තමයි බුරුම පොතේ තියෙන්නේ මෙතන තමාට කිව්වොත් ප්‍රශ්නයක් නැහැ අතරම. ඊමස්. තමාට ප්‍රත්‍ය වූ බහිද්ධා බහැර ඇති වීතච්චිකංගාර සංඛාතේ උන්හා භාවේ න අඟුරු වලින් දැවෙනවා කියන එක සඳ වීතච්චිකංගාරයේ අර වීතල්ල පහ කියන්නේ දැල් අන්න හරි දැල්ල පහ වෙලා තියෙන අර මේ පොල් කටු අඟුරේ දැල්ල පහ වුණාට පස්සේ ඊට සැර අඟුරක් තියෙනනේ අන්න ඒකනේ අඟුරු වලින් දැවීම කියලා කියන සංසයකට නෑ එතන කියනවා සංස අර සංස කියන වචනේ හරි මොකද්ද මේ දැල්ල පහ වුණු අඟුරු දැඩි වුණා දැල්ල පහ වූ අඟුරු වලින් දැවෙන්නා වූ උන්හා භාව සංඛාතේ සංඛාතේ කියන්නේ යයි කියන ලද වීතච්චි කංගාර සංඛාතේ දැල්ල පහ වූ අඟුරු වලින් යයි කියන ලද උන්හා භාවේන උනුසුම නොවීමෙන් නොවේ ඒවන් මෙසේ උන්හා අභාවය කියලා තමයි තියෙන්නේ. මෙතන උන්හ භාවය කියලා තමයි පුරූපතේ තියෙනවා. ෂට්ඨ සංඛායනාවෙත් එහෙම සංස්. මෙතනසම් උන්හ භාවය කියලා ගන්න උන්හ අභාවය කියලා ගත්තොත් මේක අර්ථය එන්නේ නැහැ. උණුසුම අභාවෙන් න කාර්යය තියෙන හින්දා සන්නංශ උණුසුමක් තියනවා කියලා නෙමෙයි මෙතන කියලා දෙන්නේ. ඔතන මෙතන මම කියන්න මේක දැන් කාරණේ කියන්න වෙනවා. මෙතන කියන්නේ මට මේ මොකද්ද හරියටම තේරෙන්නේ නැහැ මේක මේ මොකද්ද මේ ලාකා කාරණේ කියන එක ගැන. උපාදීයමානෝච කියලා කියන්නේ මේ මේක මේ මෙතන කියන්නේ මේ කියන්නේ කියන්නේ මොකක් හරි භාජනයකට දාලා මේ ලාක්ෂා රත් කරන වගේ කතාවක් නේ කියන්නේ සනස. ඒ කියන්නේ සරල අදහස ගත්තොතින් දැන් බාහිරින් ඕස්නයක් කියන්නේ රස්නයක් ගින්දර දැන් ලිපේ තියලා ගින්දරින්නේ යම් මේ රස් කරන්නේ රත් කරනකොට මේ වස්තු අපි මොනවා හරි දෙයක් රත් කරනවා අපි කියමු වතුර ටිකක් කියලා අනේ වතුර ටිකේ තියෙන තේජෝ කොටසක් තියෙන්නේ අන්න ඒකටතර බාහිර තත්ත්වේ වෙලා මේ තේජෝ කොටසෙන් තමයි ඇතුළ උණු කරන්නේ. නමුත් කියනවා ඒ ඇතුළ තියෙන තේජෝ ධාතුව තමන්තේක නිස්රේ භූත ඉතුරු පටවි ආපෝ වායෝ ආදී ඉතුරු දේවල් වලට පත්ව වෙනව මිසක්වා බාහිර වුණේ වල තමන්ට පත්ව වෙනේ ඉන්දරත හෝ යඟුලට හෝ මේ ඒව රැකීමක් කරන්නේ නැහැ කියන කෙනේ කියන්නේ. ඔව් මෙතන එහෙමයි සංසේමයි. මේක ඇත්තටම මේ ලාකා සංකාත ධාතු නිසිතා කියලා දෙන මේක ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ මේක විස්තර කරද්දී තව දේවල් අරගෙන විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ ලාක්ෂා කියන්නේ අර මේව අර චිත්‍ර අඳින්න ගන්නව නේ සනස. එහෙම වෙන්න තියෙන නේද ඒක අර ලාකඩ නෙවෙයි සනස. උණු කරලා ගන්න නේ. ඔතේ උණු කරලා ගන්න අර ඒ කියන්නේ එතන ඒ කියන්නේ ඒක ಜಾති ගොඩක් තියෙනවා. ඒ භාජනය ඇතුලේ ಜಾති කීපයක් තියෙනවා. ඒ අවශ්‍ය මේ මොකද සංඝටකේ හරි මොකක් හරි එක හදාගන්න. ඒ කියන්නේ ඒක හදාගන්න මේ ಜಾති ගොඩක් දානවා ඒක ඇතුලේ. එතකොට ඒක ඇතුලේ තියෙන ටික තමයි රත් වෙන්නේ අර සනස කිව්වා වගේ. එතකොට මේ කැට වගේ තියෙන එකක් උණු කරලා ගන්න එකක් නේද මේ කියන්නේ. එහෙමයි ඒක කොහොම හරි වර්ග කීපයක් තියෙනවා සන්නාසය. ඒ අවශ්‍ය මේ මිශ්‍රණය හදා ගන්න. ඔව්. එතකොට දැන් ඒකට පුළුවන් ඒ ලාකා කියලා කියන ඒ ධාතුවත් එක්ක මිශ්‍රිත වෙන මේ ඒ තමන් එක්ක ඒකත් එක්ක තියෙන උෂ්ණයට පුළුවන් තමන්ගේ මිශ්‍රයේ තියෙන අනිත් මේ ඒවා ටික මෘදු කරන්න පුළුවන්, දිය කරන්න පුළුවන්. හැබැයි එයාට උදව් වෙන ඒවා ටිකක් තියෙනවානේ. මොනවාද එයාට උදව් වෙන්නේ? අර බහැර තියෙන මේ වීතච්චි කංගාර කියන එක. කියන්නේ අර පොල් කටු අඟුරු වගේ අර රත් වෙච්ච ඒවා. හරි. මෙතන බුරුම් පොතේ නඳිලා තියෙන මේවා මේ ගල් අඟුරු කියලා. මෙහි තියෙනවානේ උයනවානේ ගල් අඟුරු වගේ ඒවා જાතියකින්. එතකොට ඒ වගේ එකක් ගැන තමයි කියන්නේ. එතකොට ඒ රස්නෙන් මේ අර ඒ රස්නේට ප්‍රත්‍ය වෙන්නේ නැහැ අර ඇතුලේ දින දේවල් ටික. ඒ ඇතුලේ තියෙන දේවල්ට පුළුවන් කමක් නැහැ. ඒ Tamanට ප්‍රත්‍ය භූත වන මේ වීතච්චිකාංගාර සංඛාත කියලා කියපු උන්නභාවයට හරි උන්නභාවය කියලා ගන්න එපා කියුවේ ඒකයි. උන්නභාවයට උපකාර කරන්න පුළුවන් නැහැ කියලා පුළුවන් කමක් නැහැ කියලා තමයි කියන්නේ. හරි. අන්න ඒ වගේ ඒවන් හරි. ඒවන් මෙසේ වත්තාරම්මන සංඛාතෝ වස්තු ආරම්මන සංඛ්‍යාත වූ අඤ්ඤ පච්චයෝපි අඤ්ඤ ප්‍රත්‍යයෝද අඤ්ඤ පච්චයෝ සමානෝ අපි අඤ්ඤ ප්‍රත්‍ය වූයේද චිත්ත නිස්සිතත්තා සිත ඇසුරු කරගන්නා ලද බැවින් අත්තනෝ නිස්සය භූතේ චිත්තේ ඒව තමාට නිශ්‍රය වූ සිතෙහිම ඒස වේදනුප්පාදකෝ හෝති. තෙල වේදනාව හටගන්නේ වෙයි. ඔව් මෙතන අසුන් ඒසෝ කියලා කියන්නේ මේ පස්සය තමයි වේදන උපාදක වෙන්නේ. පස්සය වේදනාව උපදවන්නේ වෙයි. අත්තනෝ තමාට පච්චය භූතේ වත්තුම්හි ප්‍රත්‍ය වූ වස්තුවේහි ඉෂ්ඨාරම්මනේවා ඉති වේදිතබ්බ න වේදිතබ්බෝ ඉෂ්ඨාරම්මනේහි හෝයයි නොදත යුතුය. ඔව් හෝයයි නොගත යුතුය. නොගත යුතුය. මෙතන දැන් මේ කියන්නේ මොකද්ද? මේ පස්සය ගැනනේ කියන්නේ. පස්සය පලට්ටේන නේ කියන්නේ. පලාර්ථයෙන් තමයි වේදනාව ගැන කියන්නේ. මේ පලට්ටේන පන වේදනා පච්චුපට්ඨාන වුණා මොහොතී කියලා. ඒතර වේදනාව කියන්නේ මේ කියන එක ඒ ඵලය විහි කරනවා කියන එක වැටහෙනවා. ඥාණයට වැටහෙනවා. යෝගියාගේ ඥාණයට වැටහෙනවා. එතකොට මේකට ගත්ත උදාහරණයෙන් දැන් මෙතන කියන්නේ මොකද්ද? මේ වේදනාව කියන එක මේ වේදනාව කියන එක මේ තමන්ට තමන් කියන්නේ මේ ඒස කියලා කියන්නේ මේ පස්සේනේ. එතකොට ඒ මේ මේක මේ වත්තහාර වස්තුවයි ආරම්භණයයි කියන දේවල් ටික උදව් වෙලා තමයි මේ ටික පහළ වෙන්නේ. මේ කියන පස්සය චිත්තය ඔය ධර්ම ටික පහළ වෙන්නේ. හැබැයි මේ තමන්ට මේ තමන් මිශ්‍රය කරගන්න මේ පස්සේ මිශ්‍රය කරගන්නවනේ මොකද්ද හිත කියලා ධර්මතාවය චිත්තය කියලා ධර්මතාවයක්. ඒතර මේ චිත්තයේ තමයි වේදනා උපාදකය වෙන්නේ. කියන්නේ චිත්තෝපාදයේ ඇතුලේ තමයි වේදනාව කියන එක පහළ කරවන්නේ. ඊට පස්සේ කියනවා මොකද්ද මේ න අත්තනෝ පච්චේ භූතේපි වත්තුම්මි ඉක්තාරම්මණේපි. ඒතර මේ තමන්ට ප්‍රත්‍යභූත වන වස්තුෙහි. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් මෙතන හදේ වස්තුව මිශ්‍රය කරගෙන හිත පහළ වෙනවා කියලා අපිට ගන්න දෙන්නේ පස්සේ මේ දැන් කුසල හිත කරන්නේ අපි මේ කතා කරන්නේ. එතකොට ඒ හදේ වස්තුවේ මේ නෙමෙයි ඒක මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ ආරම්මණයත් නෙමෙයි. එතකොට ඒතර ඒ උපද්ද වීම සිද්ධ වෙන්නේ ඒ වේදනාව කියන එක උපද්ද වීම සිද්ධ වෙන්නේ මේ චිත්තෝපපාදය ඇතුළේම තමයි. ඒතර ඒකට තමයි අර ගත්තේ උදාහරණේ අර මේ අර ලාක්ෂාදිය රත් කරනවා කියන එකේ ගත්ත උදාහරණය ගත්තේ ඒකයි. ඒතර තමන් ඒ අර වාජනේ ඇතුලේ තියෙන දේවල් ටික තමයි ඒ තමන් එක්ක නිශ්‍රය වෙන තියෙන තැන තමයි ඔක්කොම වෙනස්කම් ටික සිද්ධ වෙන්නේ. අර බහැර තියෙන දේවල් වල තවත් ඒ කියන්නේ බහැර තියෙන්නේ මොකද්ද මේ උදාහරණය හිටියට වීතච්චිකංගාරනේ. අර නිවිච්ච ගල් අඟුරු ටික. ඊළඟට අපි හිතන වාජනයක් ගැන කතා කරන්නේ නෑ. නමුත් ඉතින් පැහැදිලි මේ වාජනයක් තියෙනවානේ. දැන් නිශ්චිත වෙන්නේ මේ නිශ්චිත වෙන්නේ නම් බැහැම කියන්න බෑ. අපි ගත්තොත් වස්තුව වෙන එකනේ. වස්තුව වෙන එක භාජනය කියලා කියන්න පුළුවන් නේ. එතකොට මේ වස්තුව මේ වස්තුවටත් එහෙම අනිත් පැත්තට උදව් කරන්නේ නැහැ. ඒක තමයි ඉතින් මේ කියන්නේ. හරි. ඊට පස්සේ තජ්ජා සමන්නාහාරේන එයින් සමන්විත වූ කියන එක තමයි. ඔව් මේ කාසියුන් ඇත්තටම පරිවර්තනය කරලා තියෙන්නේ. මගේ විස්තර කරන්න තජ්ජා සමන්නාහාරේන කියන දැන් මෙතන මේ කියන්නේ දැන් හදන්නේ ආයසුන් දැන් තජ්ජා සමන්නාහාරේන පණ කියලා කියනවානේ. මෙතන දැන් මේ කියන හදන්නේ මේ පච්චුපට්ඨානය දැන් ඉවරයි. පදට්ඨානය ගැන තමයි කියන්නේ. තජ්ජා සමන්නාහාරේන කියන්නේ ඒ පස්සයට අනුකූල වන ආවර්ජනයද කියලා තමයි කියන්නේ. හරි. මෙතන මේ තජ්ජා කියන එකෙන් මේක විස්තර කරනවා මේ තජ්ජ කියන පදය අනුච්චවිකත්ත රූල්හි පදයක් කියලා කියනවා. අනුච්චවිකත්ත රූල්හි පදයක් කියලා කියනවා. ඒ කියන්නේ මෙතන දැන් මේ අනුකූල මේ කාරණා තියෙන්නපෑ. එතකොට ඒ කියන්නේ අනුච්චවික කියන්නේ ඒකනේ ගැළපෙන සුදුසු කියන එකනේ කියන්නේ. එතකොට ඒකට අනුකූල වන සුදුසු වන මේ කාරණා යෙදුනහම තමයි මේ ධර්මයන් ටික පහළ වෙන්නේ. මේ ඊළඟ මේ වාක්‍ය ඉදිරි කොටසට යද්දි තේරෙනවා මේ ඉන්ද්‍රියේනච පරික්කතේ කියන මේ අර්ථ ටික කියද්දි. ඒතර මේ ධර්ම ටික තිබ්බොත් තමයි මේක පහළ වෙන්නේ. ඒකයි මේ තජ්ජා සමන්නාහාරේන කියලා කියන්නේ. හරි. එතකොට එහෙම අර්ථ කියවන හරි. එතකොට පස්සයට අනුකූල වන ආවර්ජනයද කියලා කියවන හරි. තජ්ජා සමන්නාහාරේන ඒ පස්සයට අනුකූල වන ආවර්ජණයෙන් ද ඉන්ද්‍රියෙන්ද පරික්ඛතේ හීන වූ කල් මේක අසුන් මේ පරික්ඛතේ කියන්නේ අසුන් මේ පරික්ඛතේ කියලා තමයි ගන්න ඕනේ. ඒක තමයි පරික්ඛත වෙන්නේ. ද මේක එහෙම එකක් තමයි තියෙන්නේ. මේ පරිවර්තනය කරලා තියෙන අස්තු මේ හාත්පසින් විශේෂ කියලා කියනවානේ. හාත්පසින් කරන ලද කියලා කියවනම් හරි. පරි කියන එකේ තියෙන හාත්පස අර්ථය තමයි කියන්නේ. පරික්ඛතේ විශේෂයේ හාත්පසින් කරන ලද විශේෂයි කියන එක සම් විශේෂ කියන මේක කියවන හරිය ආරම්මණෙහි කියලා. එහෙම තමයි මේක පරිවර්තනය කරලා තියෙන්නේ. ආරම්මණෙහි අනන්තරායේන අනතුරුවම උප්පජ්ජන කියන්නේ අනන්තරායන කියන්නේ අනන්තරේන නෙමෙයි. මේක අනන්තරයක් නැතිවීම හේතුවෙන් කියලා කියන්නේ. කර්ම කාරණා ටික සැකසීලා තියෙනවා. ඒක අනන්තරායක් වෙලා නැහැ. ඒක අනන්තරායක් කියලා කියනවා. අනන්තරාය හතරක් නැතුව කියන එක නෙවෙයිද? නෑ සනස. අන්තරායන කියලා කියන්නේ සාමාන්‍ය අනන්තරායන කියලා දෙන්නේ. අනන්තරේන කියලානේ එහෙම සාමාන්‍යයෙන් කියන්නේ. හතරක් නැහැ කියලා කිව්වොත් එහෙම. අනන්තරායන අනතුරක් නැතිවීමෙන් උප්පජ්ජනතෝ උපදන බැවින් ඒස මේ පස්සය ආපාතගත විෂය පදට්ඨානෝ ඉති ඉදිරියට පැමිණෙන ආරම්මණය ආසන්නම හේතුව යයි උච්චති කියනු ලැබේ. මෙතන ආපాతගත කියන එක ඇත්තටම මොක්කුරන්දර පොතේ නම් පරිවර්තනය කරලා තියෙන්නේ ආපాతගත කියන එක ඉදිරිපත් වූ අරමුණ පදට්ටහණී කියලා තමයි කියලා තියෙන්නේ. ආපాతගත ඉදිරිපත් වෙලා තියෙනවා කියන්නේ ඉදිරියට ඇවිල්ලා තියෙනවා කියන එක කියන්නේ. එතකොට ඒක තමයි පස්සයට ආසන්නම කාරණය වෙන්නේ. මොකරේ අරමුණක් ඉදිරිපත් වෙලා තියෙනවානේ. රූපයක් දකින්න හරි අහන්න හරි නැත්නම් මේ ධම්මාරම්මණයක් හරි මොකක් හරි කාරණයක් නිසා මේ අරමුණ එළඹිලා තියෙනවා. අරමුණ වෙලා ඒ කියන්නේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒතර ඉදිරිපත් වෙච්ච එක තමයි මේකට ආසන්න කාරණේ වෙන්නේ. ඒතර ඉදිරිපත් වෙන්න අවශ්‍ය වෙන දේවල් මොනවාද? එතකොට ඒකට අනුකූල වෙන මේ එකක් මේ ඉන්ද්‍රියේනච. ඉන්ද්‍රියේනච කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් තියෙන්නේ. තජ්ජා සමන්නාරේණ කියන එක විශේෂයෙන්ම අරගෙන තියෙනවා. මේ මෙතන ටීකාවෙන් තමයි අරගෙන තියෙන්නේ. ටීකාව එකක් නම් කියන්නේ නැහැ මේ. ඔව් ටීකා කාරණා නම් කියන්නේ කොහොමද ආවර්ජණය තන්ට අරගෙන තියෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රියනච කියන්නේ ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රියන් තියෙන්නේ චක්වාදී ඉන්ද්‍රිය ටික තියෙන්න ඕන. එතකොට ඒ ආරම්මණය ආදී ඒවායෙන් ඔක්කොම මේ විශේෂ කියන්නේ ආරම්මණයනේ. එතකොට ඒවායේ මේ අන්තරායක් නැති වුණාන් පස්සේ තමයි මේක උපදින්නේ. හරි ඒ කියන්නේ මේක සම්මුඛ වෙන්න ඕනේ. මේක ඉස්සරහට එන්න ඕනේ. ආපాతගත වෙන්නට ඕනේ. එතකොට ආපాత ඒ කරුණු ටික සකස් වෙලා ඒ ටික ආපాతගත වුණායින් පස්සේ තමයි මේ ආපాతගත වෙනවා වගේ තමයි මේක මේ වැටෙන්නේ. පදට්ටහණය වෙන්නේ. නෑ සමානයි මේ ආසන්න කාරණේ වෙන්නේ. පදට්ටහණය කියන ආසන්න කාරණේනේ. ඒතර ආසන්න කාරණේ වෙන්නේ එහෙම වුණායින් පස්සේ තමයි. හරි ඊට පස්සේ දැන් අපි යනවා දෙවෙනි මොන හරි ගැටලු තියෙනවා අහන්න පුළුවන් එතන. හරි වගේනේ. හරි ඊට පස්සේ අපි යමු සන්නාංශ ඊළඟ එකට. ඊළඟ පදේ මොකද්ද? පස්සෝ හෝති. තස්මින් සමයේ පස්සෝ හෝති කරන්නේ. ඊට පස්සේ වේදනා හෝති. වේදනාව ගැන තමයි දැන් පැහැදිලි කරන්න යන්නේ. වේදනා පදය. හරි අපි කියව ගමු නේද එහෙනම්. වේදේති තී වේදනා සා වේදීත ලක්ෂණ අනුභවන රස ඉද්ධාකාර සම්භෝග රසවා චේතසික අස්සාද පච්චුපට්ඨාන පස්සද්ධි පදට්ඨාන චතුභූමික වේදනාහි නෝ වේදීත ලක්ෂණා නාම නත්ති අනුභවන රසතාපන සුඛ වේදනාය මේව ලබ්භති වත්වා පුනතං වාදම් පටික්ඛිපිත්වා සුඛ වේදනාවා හෝතු දුක්ඛ වේදනාවා අදුක්ඛම සුඛ වේදනාවා සබ්බා අනුභවන රසාති වත්වාය මත්ථෝ දීපිතෝ වේදේති ඉති විඳිනුයි වේදනා වේදනානම් වේ සා ඒ වේදනාව වේදිත ලක්ෂණ විනීම ලක්ෂණ කොට විනීම ලක්ෂණ කොට ඇත්තේය අනුභවන රස විනීම කෘත්‍ය කොට ඇත ඉත්ථ ආකාර සම්භෝග රසවා වා නැතහොත් ඉත්ථ ආකාර ඉෂ්ඨ ආකාරය සම්භෝග මිශ්‍ර වීම රස කෘත්‍යයි චේතසික අස්සාද පච්චුපට්ඨාන චෛතසික ආස්වාදය වැටහෙන ආකාරයයි පස්සද්ධි පදට්ඨාන පස්සද්ධිය ආසන්නම කාරණයයි චතුභූමික වේදනාහි හතර මට පැහැදිලි කරනවා. හරි වේදිත ලක්ෂණන් කියලා කියනවනේ මෙතන මේ වේදිත කියන්නේ විදින එක. මෙතන මේ වේදිත කියන එකේ විසානහස පෙන්නලා තිනවා විද ධාතුව තමයි මෙතන තියෙන්නේ කියලා. ඊට පස්සේ චුරාදී ණය ප්‍රත්‍ය වෙලා තමයි වේදය වෙන්නේ. ඊට පස්සේ ත ප්‍රත්‍ය එකතු වෙලා තමයි වේදිත කියලා පදය හැදෙනවා කියලා කියන්නේ. ඒතර විද ධාතුවේත් අර්ථ ගොඩක් තියෙනවා කියලා කියනවා. ඒ අතරින් මේ අනුභවන අර්ථය තමයි මේ මෙතන විශේෂයෙන් දක්වලා තියෙන්නේ. හරි ඒ නිසා කියනවා මේ චේතසික වලට ඇවිල්ලා ලක්ෂණයේ රසය සමානයි කියලා කියනවා. අනුභවණය නිසා වෙන්නට ඕනේ. හරි කොහොම නමුත් ඊට පස්සේ මෙතන ඉෂ්ඨාකාර සම්භෝග රස කියලා කියන එක ඉෂ්ඨාකාරය කොහොමද වේදනා ස්කන්ධය උඩ තියෙන වෙනවනේ. ස්කන්ධ විදිහට තියෙන්නේ. මෙතන ඇත්තටම දැන් අපි කතා කරන්නේ සෝමනස්ස වේදනාව ගැනනේ කියන්නේ. හරි. පිට්ඨාරම්මන අනුභවන ලක්ෂණං සෝමනස්සං. පිට්ඨාරම්මනේ අනුභවන ලක්ෂණය තමයි සෝමන විසුද්ධි මාර්ගයෙන් මේ කියන්නේ. ඊට පස්සේ යතහ තතාවා ඉට්ඨාකාර සම්භෝග රසං. එතකොට ස්වභාව වශයෙන් හේවා පරිකල්පිත වශයෙන් වාක්‍යන වරදවා කල්පනා කිරීම වශයෙන් හෝ ඒවා අරමුණු ඉෂ්ඨාකාරයෙන් රස විඳීම තමයි මේකේ කෘත්‍ය වෙන්නේ. ඊට පස්සේ චේතසික ආස්වාද පච්චුපට්ඨානං කියලා කියන්නේ සිත ඇසුරු කරන ඒ චෛතසික ආස්වාදය කරන එක තමයි පච්චුපට්ඨානය කියලා කියන්නේ. පස්සද්ධි කියලා කියන්නේ චිත්තචෛතසිකයන්ගේ සංසිඳීම. පස්සද්ධිය කියලා කියන්නේ චිත්තචෛතසිකයන්ගේ සංසිඳීම. කියන එක තමයි මේකේ මෙතන මේ වේදනාවට අදාළ වෙන පදට්ඨානය වෙන්නේ. සම්පත්‍යාර්ථය තුනස ඉෂ්ඨාකාර සම්භෝග රසගෙන සම්පත්‍යාර්ථය අනුභවන රසාලනට කෘත්‍යාර්ථයෙන්මයි ගන්නවානේ. අනුභව කිරීම කෘත්‍යයක් විදියට ඔය කෘත්‍ය සම්පatti දෙකට දෙක ගන්න බැලද පිළිවෙල අනුභවන රසා ඉට්ඨාකාර සම්භෝග රසා නෑ සමස මෙතන මේ මට හිතෙන්නේ නම් මෙතන එහෙම ભેදයක් නෙමෙයි තියෙන්නේ. මෙතන මේ අනුභවන රසය කියලා මෙතන මේ සාමාන්‍ය වශයෙන් තමයි කියන්නේ. ඊළඟට මට විස්තර කරන්න ඕනේ නේද අනුභවන කියන්නේ? ඔව් අපිට ඒ සම්පත්‍තික ඒ දෙකෙන් එකට ගන්න වෙනව නේද මොකද? ඔව් ඉට්ඨාකාර සම්භෝග රස කියලා මෙතන විශේෂයෙන් කියන්නේ මේ මේක සෝමනස්සහගත හිතක්නේ. ඒ නිසා අනුභවන රස ගැන කෘත්‍ය වශයෙන් ගන්න බැයිද? අසරසම මේක වේදනාවේ පොදු ලක්ෂණය නේද? ආරම්මන අනුභවන රස කියන්නේ මේ ඉට්ඨාරම්මන කියනකොට සෝමනස්සහගත වෙනවම වෙන්නේ. ඔය සානස යන්නේ මේ එකක් දෙවෙනි එක සම්පත් විදියට ගන්න බැරිද කියලා නහන්නේ. අනුභවන රස කියන එක කිච්ච විදියට අරගෙන ලක්ෂණනේ රසයනේ අහන්නේ. ඔව් රසය කියන්නේ අනුභවන රස කියන එක. ඔව් අනුභව ලක්ෂණය කියන්නේ ඒක දැන් කෘත්‍යයක් විතර අපිට ගන්න බලන එක මේ රසය නිතරම රස විඳින එක තමයි ස්වභාවය වේදනාව කියලා අපිට ගන්න පුළුවන් කෘත්‍යයක් විදියට. එහෙනම් ඒක කෘත්‍යයක් විදියට අරගෙන ඉතිරේ මෙතන නම් සංස දෙකේම පේන්නේ මේ කෘත්‍ය තමයි තියෙන්නේ කියලා. කිච්ඡාර්ථයෙන්ම තමයි රසය තියෙන්නේ කියලා. දෙවෙනි එක නම් සම්පති රසයක් කියන්නේ විතර නේ සංස. ඔව් සම්පති රසයක් කියලා මට පේන්නේ නැහැ. ඒකයි සංස ඇහුවට. මේ බැරිබයක් තමයි මට හිතෙන්නේ සංසන. කොහොමද සංස මොන විදියටද එතකොට ඒක සම්පති කියලා කියන්න පුළුවන්? නෑ මට හිතුණා නිකන් අර දැන් ඉෂ්ඨාකාරයෙන් දැන් අපිට ඉෂ්ඨර්මයේ අරමුණට 95 වීමක් දැන් කාණ්ඩ 95 වීමක් කියලා කියන්නේ සම්පත්තියේ නේද? අපිට පුළුවන් ඉෂ්ඨාකාරයෙන් ඒ අරමුණ දැන් හොඳ යහපත් අරමුණක් මේ කුසල අරමුණක් ආව ඉෂ්ඨාකාර විදිහට අපිට රස විඳීමක් එනවනේ. ඒ විදිහට සම්පත්තියෙන් ගන්න බැරිද කියලා අර අනුකූල වීමක් වගේ ඉෂ්ඨාරමුණේදී ඉෂ්ඨාකාර විදිහට අපිට මේ ඒක වැටහීමක් ආදී දැන් සෝමනස්ස ආදී දේවල් දාට ඉෂ්ඨාකාර වශයෙන් ගන්න පුළුවන් එහෙම කාණයට අනුකූල වීම පහළ වීම කියලා ඉෂ්ඨාකාර වශයෙන් එතන පරිවර්තනය කරලා නම් කියන්නේ මේ පරිවර්තනය කළා නම් තියෙන්නේ සංස කිච්ච කියන අර්ථයෙන්ම තමයි. හැබැයි දෙකමනේ ස්වභාව වශයෙන් හෝ පරිකල්පිත වශයෙන් හෝ එහෙම එකක් නෑ කියන්නේ. ඕක ගොඩක් දුරට මේ ඔය මතනේ මේ මොකුරු රන්දොරේ එක ආකාරයේ විස්තර ගන්න නේද කාරණා දෙකෙන්ම කියන්නේ නැද්ද? ඔයම කියන්නේ නෑ නේ. මොකද ඒක භාවනාවට අනුකූල දැන් අර මේ පච්චුප්පට්ඨාන වුණත් අර භාවනාවට වැටෙන ආකාරයනේ කියන්නේ. මේ ඵල පච්චුප්පට්ඨානේ නෙමෙයි මේ උපට්ඨාන පච්චුප්පට්ඨානේ නේ. ඒ වගේ මට හිතන විදිහට එහෙම මොකද ඒක භාවනාවටම හදාපු කොටසක් නිසා එහෙම වෙන්නත් පුළුවන්. මට කාලා කියන හින්දා මං හිතුවේ මේ මේ දෙකකට ගන්න පුළුවන් දෙකට ඒකයි මේ ඒක ගැහුවේ. අපි බලමු සංසව අදහස් තියන අපි ඊළඟ පරමාර්ථ ධර්ම වලටත් ගිහිලා බලමු. ඒ වෙයිදි කොහොමද මේ එන්නේ කියලා. හොඳයි අතනවා. එතකොට අපිට අදහසක් ගන්න පුළුවන් මෙතන මේක. එහෙනම් බෙදීමකට යන්න පුළුවන්ද කියලා පිටිපස්සට ඇවිල්ලා. මම දැනට නම් හිතන්නේ මේ කියන්නේ එකම එක ගැන තමයි මේ එකක් සාමාන්‍ය වශයෙන් ඊළඟට මේ ස්ථාරම්මණයට අරගෙනයි කියන්නේ කියලා. අපි අනිත් වේදනා වලට කියලා බලමු. අනුග්‍රහ. හරි. උපදේශයක් ගන්න මේ ටිකම නේද? හරි. ඊට පස්සේ කියමු දැසම ඊළඟ චතුභූමක වේදනාහි. චතුභූමක වේදනාහි සතර භූමියට අයිති වූ වේදනාව වනාහි වේදිත ලක්ෂණා නාම විදීම ලක්ෂණය ස්වභාව කොට ඇති ලක්ෂණය නම් නොනත්ති නැත්තේ නොවේ. අනුභවන රසතාපන විඳින රසය ඇති බව වනාහි සුඛ වේදනායන් ඒව සුඛ වේදනාවෙහිම ලබ්භති ඉති වත්වා ලැබෙයි ලබන්නේයයි කියා පුන නැවත සංවාදං ඒ වාදය පටික්ඛිපිත්වා ප්‍රතික්ෂේප කොට සුඛ වේදනාවා හෝතු සුඛ වේදනාවක් හෝ වේවා දුක්ඛ වේදනාවා දුක්ඛ වේදනාවක් හෝ වේවා අදුක්ඛම සුඛ වේදනාවා අදුක්ඛම සුඛ වේදනාවක් හෝ වේවා සබ්බා ඒ සියල්ලම අනුභවන රසා ඉති අනුභවන රසය යයි වත්වා කියා අයං අත්තෝ මේ අර්ථය දීපිතෝ දක්වන ලදී. ආරම්මන රසානුභවනට්ඨානං පත්වා ආරම්මන රසය අනුභවනය කරන ස්ථානයට පැමිණ සේස සම්පයුක්ත ධම්මා සෙසු සම්ප්‍රයුක්ත ධර්මයෝ ඒක දේශ මත්තකං ඒව ඒක දේශ මාත්‍රයකට අයත් කොටම අනුභවන්ති. මත්තමේව කියලා තමයි තියෙන්නේ කයන්නක් නෑ. එහෙම මාත්‍රයක්ම අනුභවන්ති විඳිත් පස්සස්සෙහි පස්සයාගේ කියන්න නේද පොඩ්ඩක් මෙතන දැන් ඊට පස්සේ අර විදිහෙන් වාක්‍යයක් තියෙනවා කලින් ආවා වගේ. මොකද්ද? චතුභූමික වේදනාහි නොවේදිත ලක්ෂණ නාමනත් විතර චතුභූමික වේදනාවට ගත්තාන් කියන පස්සේ ඒකේ වේදිත ලක්ෂණයක් නාම නම් නැත කියලා කියන එක නේ. හැම එකකම වේදිත ලක්ෂණයක් වේදිත ලක්ෂණයක් තියෙනවා කියලා කියන්නේ. හැබැයි මේ අනුභවන රසය ගත්තාන් පස්සේ ඒක සුඛ වේදනාවටම තමයි එන්නේ කියලා අපව ඒක ප්‍රතික්ෂේප කරනවා. සංවාදම් පටික්කිවිත්වා ඒක කාරණේ ප්‍රතික්ෂේප කරනවා. කරලා කියනවා මොකද්ද? සුඛ වේදනාවක් හරි දුක්ඛ වේදනාවක් හරි අදුක්ඛම සුඛ වේදනාවක් හරි මේ සියල්ලම මේ අනුභවන රස කියලා දක්වලා මෙන්න මේ අර්ථය දක්වනවා. මේ කියන මේ පහළ කියන අර්ථය අයමත්තෝ දීපිතෝ කියලා මේ පල්ලෙහා තියෙන අර්ථය මේ දක්වනවා විස්තර කරනවා. හරි කියවගන්න. ආරම්මන රසානුභවනට්ඨානම් පත්වා සේස සම්පයුක්ත ධම්මා ඒකදේශ මත්තකමේව අනුභවಂತಿ පස්සස්සෙහි පුසන මත්තකමේව හෝති සංඥාය සංජානන මත්තකමේව චේතනාය චේතනා මත්තකමේව විඥානස්ස විඥානන මත්තකමේව ඒකාංශතෝපන ඉස්සරවතාය විසවිතාය සාමි භාවේන වේදනාච්ච වේදනාව ආරම්මන රසං අනුභවති රාජා වියෙහි වේදනා සූදෝ විය සේස ධම්මා ආරම්මන රසානුභවනට්ඨානම් පත්වා ආරම්මන රසය විඳින ස්ථානයට පැමිණ සේස සම්ප්‍රයුක්ත ධම්මා සෙසු සම්ප්‍රයුක්ත ධර්මයෝ ඒකදේශ මත්තකම්මේව ඒකදේශ මාත්‍රයකින්ම අනුභවಂತಿ විදිත් පස්සස්සෙහි පස්සයාගේ පුසන මත්තකම් ඒව හෝති පුසන මාත්‍රයක්ම වෙයි. සංඥාය සංඥාවට සංජානන මත්තකම් ඒව. සංස මේ ක ක තියෙනවද සංස බුරුම පොතේ? මේවයි තියෙනවා. ආ මේකේම. ඒතර මාත්‍රයට අයිති වුණා කියන අර්ථයෙන්ද සංස තියෙන්නේ? කායනට අර්ථයක් දීලා නැහැ වගේ. ඇත්තේ කියලා එහෙම මොකද දීලා නැහැ. ආ නැද්ද? එහෙම දීලා නැහැ. ආ සංජානන මත්තකම් ඒව දැනගන්නා වූ මාත්‍රයක්මය. චේතනාය චේතනාවට චේතනා මත්තකම් ඒව චේතනා මාත්‍රය. මම පොඩක් මට අවධානය පොඩක් ගිහුවා. එතන චේතනාවට කියනකොට දැන් මේ පළවෙනි ඉඳන්ම ඉන්නවනේ පස්සස්සකම පස්සයාගේ සංඥායකම සංඥාවගේ චේතනායකම චේතනාවගේ එහෙම කියවනම් හරියට චේතනාය චේතනාය චේතනාවගේ චේතනා මත්තකම් ඒව චේතනා මාත්‍රයක්මය. විඥානස විඥානයාගේ විඥානන මත්තකමේව විඥාන දැනගැනීමේ මාත්‍රයක්මය. ඒකාංශතෝ පන එක්කාංශයකින් වනාහි ඉස්සරවතාය ඊශ්වර බැවින් විසවිතාය රස්වන බැවින් සාමි භාවේන. ඒකාංශතෝ කියන එක පොඩ්ඩක් බලන්න වෙනවා. මේ ඒකාංශතෝ කියන එක බොරොතේ දීලා තියෙන අර්ථය නිකන් කියන්නේ මෙහෙම එකක් නිකන් නිකන් ඇත්තටම කියනවා නම් වගේ අන්න එහෙම එකක් තමයි තියෙන්නේ. එහෙම ඒක අර දීලා තියෙනවා. ඒකටම කියලා තමයි අර්ථය දීලා තියෙන්නේ. අපි ඒකාංශතෝ කියන එකේ සිංහල වචනේ කොහොමද තින්නේ? මේ ඩික්ෂන් මේ શબ્දකෝෂ ඒක නම් බැලුවේ නෑ සන්නසම. ගන්න කවුරු ඉන්නේ? ඒකාන්ත කියලා අර්ථයක් තියෙනවා. මෙතන සංස කියන්නේ අර වේදනාව කොහොමත් එයාගේ පැත්තෙන් කියලා අනිත් ඒවා නේද අනිත් පැති වලින් කියන්නේ. ඒකාන්ත වශයෙන් වේදනාව සම්පූර්ණ අර්ථයක් දෙන්න එපා නේද? පැත්තකින් කොටසක් දෙන්න බෑ. දැන් වේදනාව සම්පූර්ණ අර්ථයෙන් ඉදිනවා. අනිත් ඒවානේ කොටස් කියලා කියන්නේ. ඒතකොට මෙතනට ගන්න වෙන්නේ පූර්ණ අර්ථයක් ගන්න වෙන්නේ. ඔව් පූර්ණ අර්ථය නැත්නම් අපි අර කියනවා නම් සත්‍ය වශයෙන්ම කියනවා නම් වගේ අන්න එහෙම අර්ථයක් තමයි හරියන්නේ නේද සංස? ඔව් ඒක තමයි. අපි එහෙම ගමු ආස. ඒකාංශතෝපන සත්‍ය වශයෙන් කියලා කියන්නේ සංසේන? ඔව් සත්‍ය වශයෙන් නැත්නම් පූර්ණ වශයෙන් කියනකොට නෑ සත්‍ය වශයෙන් කියන එක මම හිතන්නේ නිසංසලයි මොකක් හරි හේතුවක් නිසා තමයි මේක දීලා තියෙන්නේ. සත්‍ය වශයෙන් වනාහි ඉස්සරවතාය ඊශ්වර බැවින් විසවිතාය විසවිතාය කියන රැස් වෙන බැවින් කියලා සංස්කෘතින් විසවිතාය කියලා කියන්නේ මේකේ මේක අසුන් වීපුබ්බ සුධා ධාතුව තමයි තියනවා කියලා කියන්නේ. සුධා නෑ වීපුබ්බ සුධා නෙවෙයි සෝධාතෝ තියෙන්නේ. මම කියලා දුවරේ පොතේ ත්‍රිපුබ්බ සෝධාතෝ තමයි තියෙන්නේ. මෙතන මේ ධාතුවේ නොයෙක් අර්ථ තියෙනවා. මෙතන අරහ අර්ථය තමයි තියෙන්නේ. සුදුසු කියන අර්ථය තමයි තියෙන්නේ. විශේෂිතය කියන්නේ සුදුසු භාවය හේතුවෙන් කියලා තමයි තියෙන්නේ. සුදුසු භාවයෙන් කියලා කියන්නේ සුදුසු භාවයෙන් විසවිතාය සුදුසු භාවයෙන් සාමි භාවේන ඒව ස්වාමි භාවයෙන්ම වේදනාව ආරම්මන රසං අනුභවති ආරම්මන රසය විඳි වේදනාව රාජාවිය රජුමෙනි සේස ධම්මා සේසු ධර්මයෝ සූදෝවිය අරක්කමියෝ මෙනි යථා සූදෝ නානාරස භෝජනං සම්පාදෙත්වා පේලාය පක්ඛිපිත්වා ලංජනං දත්වා රඤ්ඤෝස්. මේ ටික පොඩ්ඩක් කියමු. ඉතින් උපමා කියන්න කලින් මෙතන මේ දැන් ආරම්භන රසය අනුභවණය කරන තැනට ඇවිල්ලා ඒ ගැන විස්තර කරද්දී ඒ කියන්නේ ඒ තැනට පැමිණිලා අනිත් සංප්‍රයුක්ත ධර්මයන් තියෙනවානේ මේ චිත්තෝපපාදයේ 15 වෙනි ඒවට පුළුවන් මේ ඒ කියන්නේ ආරම්භනේ අනුභව කරන්න පුළුවන්. හැබැයි ඒක දේශ මාත්‍රයකින් තමයි අනුභව කරන්නේ. يعني කොටසකින් විතරයි. يعني ඒවට තියෙනවා ප්‍රධාන මොකක් හරි කටයුත්තක් තියෙනවා. හරි. එතකොට මේ මොකක් හරි කටයුත්ත කරන ගමන් තමයි මේ ආරම්භ රසයත් අනුභව කරන්නේ. එතකොට මේ පස්සේ ගත්තායින් පස්සේ තියෙන මොකද්ද? කුසල මාත්‍රයක්ම තමයි තියෙන්නේ. සංඥාව ගත්තාම සංඥාන මාත්‍රයක් තමයි තියෙන්නේ. ඒක විස්තර කරන අය ඊට චේතනාව ගත්තාම චේතනා මාත්‍රයක් තියෙන. කියන්නේ මේ මොකක් හරි දෙයක් කරන්න උනන්දු කිරීමක්, උත්සාහවත් කිරීමක් කියන එක තියෙනවා. ඊට පස්සේ විඥාණය ගත්තායින් පස්සේ විඥානන මාත්‍රයක් තියෙන්නේ. මේ හැබැයි මේ වේදනාව ගත්තායින් පස්සේ එයා හරියට එයා ඊශ්වර භාවයෙන් සහ සුදුසු භාවයෙන් ස්වාමී භාවයෙන් ආරම්මන රසය අනුභවය කරනවා. කියන ආරම්මණය මොකක් හරි අර ඒකේ ස්වභාවයෙන් තියෙන රසයක් හරි ඒකේ පරිකල්පිත වෙන රසයක් හරි ඒක අනුභවණය කරනවා. ඒක හරියට කියනවා රාජාවියෙහි වේදනා කියලා. ඔන්න දැන් උදාහරණයක් මේක මේ උපමා සහිතව විස්තර කරනවා. කියමු. यथासु दो नानारस भोजनं संपादित्वा पेलाय पक्षिपित्वा लंजनं दत्वा रण्यो संतिके ओतारित्वा लंजनं भिन्दित्वा पेलं विवरित्वा सब्बसूप व्यञ्जने हि अग्गग्गं आदाय भाजने पक्षिपित्वा सदोष निदोष भाव विमंसनत्थं अज्जो हरति ततो रण्यो नानाग्रस भोजनं उपनामेति राजा इस्सरवताय विसविताय सामी हुत्वा इच्छितिच्छितं परिभुञ्जति तत्र सूदस्स भत्त ईमांसन मत्तमिव अवशेष धम्मानं आरम्मन रसस्य एकदेशानुभवनं यदा हि सूदो भत्तक भत्त भत्तेक देश मत्तमेव विमंसति एवं शेष धम्मापि आरम्मन रसेक देशमेव अनुभवन्ति यथावन राजा ईश्वरताय विसविताय सामीहुत्वा यदिच्छकं भुञ्जति एवं वेदनापि सर्वताय विसविताय सामिभावेन आरम्मन रसं अनुभवति तस्मा अनुभवन रसाति उच्यति द्वितीये अर्थविकप्पे अयं इद अधिपेत वेदना यतावा तथावा आरम्मनस्य इट्ठाकारमेव सम्भुञ्जतीति इट्ठाकार संभोग रसाति उत्ता चेतसिक आस्वादतो पनेसा अत्तनो सभावेनेव उपट्ठानां संधाय चेतसिक आस्वाद पच्युपट्ठानाति हुत्ता यस्मापन पश्चद्धकायो सुखं वेदेति तस्मा पश्चद्धि पदट्ठानाति वेदितब्बा सूदो अरक्यमिते मे नानारस भोजनं नोएक रसयति भोजनयक संपादित्वा पिलियलकोट पेलाय नानारस भोजन संपादित नोएक रस තියෙන භෝජනයක් සකස් කළා පේලාය පක්ඛිපිත්වා කියලා කියන්නේ මේක මේ පැසක් කියලා කියන්නේ මොකක් හරි පැසක දාලා ලංජනං දත්වා ලංජන කියන්නේ මොකක්ද මේ සීල් එකක් නේ මාක් එකක් ඔය මාක් එකක් සප්පක් දාලා නේද අර ඒ කියන්නේ කවුරු හරි මේව කරයි කියලා මේ වස එහෙම දයි කියලා නේද? ඒ කියන්නේ ලකුණක් තිය සීල් එකක් ගන්න කියලා වගේ ලකුණක් තමයි. ඔව්. එහෙමයි. ලකුණක් යොදලා ඉතින් මොකද කරන්නේ මේ ලකුණකුත් නෙමෙයි මට තේරෙන්නේ. දත්වා රඤ්ඤෝ සම්තිකේ යෝතාරේත රජතුමාගේ ළඟට ඇවිල්ලා ලංසනම් බින්දිත්වා කියලා කියනවානේ. මේ කියන්නේ මේක මේ සීල් කරනවා කියන්නේ. සීල් නේද? අර දැන් කවුරු හරි අරලා මොනවා හරි වස හරි දැම්මොත් කියන මේක නේද සීල් එකක් ගහලා එහෙම නේද? එහෙම සීලයක් ගහනවා කියන්නේ මේක අර නිකන් එක සීල් කරනවා කියන්නේ සංස. අපි අර පෙට්ටිය ලොක් කරා කිව්වනම් හරිනේ සංස. ලොක් කරනවා කියන්නේ ඔය දැන් පෙට්ටිය ඉබ්බක් දාලා ලොක් කරලා ඉතින් ඇරියොත් දැනගන්න ඇරලා ආයි වැහුවොත් දැනගන්න බෑනේ. නමුත් අර සීලයක් ගහන්නේ අපිට ඇරියොත් යම් විදියකින් දැනගන්න පුළුවන් නේද? කල්ලා අන්නේ දෙයක් තමයි මෙතන වෙන්න ඕන නේද? ඔව් එහෙම එකක් තමයි වෙන්නේ සංස. ඉතින් එහෙම කරලා ඊට පස්සේ මොකද වෙන්නේ මේ අර ඒ භාජනේ අරලා මේ ඔක්කොම සියලු මේ සූප ව්‍යංජන වලින් හොඳම දේවල් අරගෙන ඒකේ භාජනේ දාලා සදෝෂ නිද්දෝෂ භාව ඊමන්ස නැත්නම් ඒකේ දොස් තියනවාද නිද්දෝෂයක් තියනවාද ඒ කියන්නේ වශයෙන්ම දාලා තියනවාද කියලා බලන්නේ. එතකොට එහෙම කරන්න ගේනවා කියලා කියන්නේ. ඊට පස්සේ ගේනවානේ අජ්ජවරති කියන්නේ එයා කාලා බලන්නේ නේද? කාලා බලනවා කෙනෙක් කියන්නේ ඔව්. මොකද අර වසාදී දාලා එයාටනේ ඉස්සෙල්ලා කැවෙන්නේ නේද? ඒ කියන්නේ සමන්ව සාක්ෂි වශයෙන් තියෙන. එයා දාලා කාලා පෙන්නනවා. ඔව්. මේ කාලා පෙන්නනවා. ඊට පස්සේ තමයි මොකද කරන්නේ? තතෝ රඤ්ඤෝ මේ ඊටවසේ රජුරාට ඒකේ තියෙන මේ ඒ නානග්ග රස භෝජන ඉතින් ඔය කාකාරයෙන් මේ රසමසවලු ටික රජුරවන්ට මේ පිළිනවනවා කියන්නේ පිළිගන්නවා. එතකොට මේ රජුරෝ මොකද කරන්නේ? ඉස්සරවතාය විසවිතාය සාමී හුත්වා. ඒතර රජතුමා මේකේ ඊශ්වර භාවයෙන් සහයකට සුදුසු භාවයනේ. එයාට ඒකයි ස්වාමියා වෙලා මේ කැමැති දේ එකෙන් මේවා කරනවා. කියන්නේ පරිව අනුභව කරනවා. අනුභව කරමින් පස්සේ ඒක හරියට කියනවා මේ දැන් එහෙම දෙයක් කරනවා. හරි දැන් දැන් උපමේයයට මේක ගලපලා පෙන්න කොහොමද? හරියට තත සූදස්ස බත්ත විමංශන මත්ත මේව අවශේෂ ධම්මානං ආරම්මන රසස්ස ඒකදේශ අනුභවන. ඒක හරියට අර හරක් කැමියා මේ බත් ආදී විමසන එක වගේ තමයි මේ අවශේෂ ධර්මයන්ගේ ආරම්මන රසස්ස ඒකදේශානුභාවන කියලා. අනිත් චිත්ත සම්ප්‍රයුක්ත අනිත් ධර්ම තියෙනවානේ. ඒතකොට ඒ ධර්මයන් ආරම්මණයගේ රසය ඒකදේශයෙන් අනුභව කරන එක හරියට ඒ වගේ වැඩක් කියලා කියනවා. යතයි සූදෝ බත් ඒකදේශමත්ත්වය විමංශති ඒවංශේෂ ධම්මාපි ආරම්මන රස ඒකදේශනේව අනුභවති. ඒතකොට මේ විදිහට මේ අරක්කමිය බත් වලින් ඒකදේශයක් මේ ආහාර වලින් කොටසක් අරගෙන විමසනවා වගේ අර අනිත් ධර්මයන් ආරම්මණයේ රසය ඒකදේශයෙන් තමයි අනුභව කරන්නේ. යථාපන රාජා ඉස්සරවතාය විසවිතාය සාමිමුක්තා අධිච්ඡකම් බුඤ්ජති එවං වේදනාපි ඉස්සරවතාය විසවිතාය සාමිභාවේන ආරම්මන රසං අනුභවති. එතකොට හරියට රජතුමා ඊශ්වර භාවයෙන් එකට සුදුසු භාවයේ හේතුවෙන් සාමියෙක් වෙලා Tamanට කැමති දේවල් අනුභව කරනවා වගේ යන්නේ වගේ වේදනාවත් ඊශ්වර භාවයෙන් සුදුසු භාවයෙන් ස්වාමී භාවයෙන් මේ ආරම්මන රසය අනුභව කරනවා. අන්න ඒ නිසා තමයි අනුභවන රස කියලා කියන්නේ. ඊට පස්සේ දැන් මෙතන තියෙනවා ဒုတိ ය අත්ත්ව විකප්පය කියලා. හරි. ඒතර ဒုတိ ය අත්ත්ව විකප්පය කියලා කියන්නේ මොකද්ද? ဒုတိ ය අත්ත්ව විකප්පේ අයං ඉද අධික්පේතෝ කියලා කියනවා. හරි. ඉද කියන්නේ ဒုတိ ය අත්ත්ව විකප්පය කියලා කියන්නේ ඉට්ඨාකාර සම්භෝග රසා කියලා කියන්නේ දෙවෙනි අර්ථ විකල්පයක්. අන්න ඒක කියනවා ඉද කියලා කියන්නේ මේ පඨම මහා කුසල චිත්තේහි අධික්පේතා අදහස් කරන ලද අයං වේදනා මේ වේදනාව මේ සෝමනස්ස සාගත වේදනාව යතහවා තතහවා ආරම්මනස්ස ඉත්තාකාරමේව සම්බුඤ්ජති ඉත්තාකාර සම්භෝගාසාති උත්ති යතහවා තතහවා කියලා කියන තින් යම් ඒ ආකාරයකින් ආරම්මණයාගේ ඉෂ්ඨාකාරයම මනාව විඳිනවා. අන්න ඒ නිසා තමයි මනාව විඳිනවා. අන්න ඒ නිසා තමයි මේ සම්භෝග රසා කියලා කියන්නේ ඉට්ඨාකාර සම්භෝග රසා කියලා කියන්නේ. ඊට පස්සේ චේතසික අස්සාදතෝ පනේසා අත්තරෝ ස්වභාවේන උපට්ඨානං සන්දාය චේතසික මෙතන කියන්නේ මේක ගැන කියන්නේ පච්චුපට්ඨානය ගැන කියන්නේ. හරි. චේතසික අස්සාදතෝ පනේසා අත්තරෝ ස්වභාවේන උපට්ඨානං සන්දාය චේතසික අස්සාද පච්චුපට්ඨානාති උත්තා. එතකොට චේතසික අස්සාදතු මේ සිතත් එක්ක නිශ්‍රය කරගන්නා වූ මේ ධර්මයන්ගේ සිත නිශ්‍රය කරගන්නා වූ ආස්වාදයේ හේතුවෙන් ඒසා මේ වේදනාව අත්නෝ තමාගේ ස්වභාවයෙන්ම ප්‍රകൃතියෙන්ම උපට්ඨානං සන්දාය යෝගියාගේ ඥාණයට වැටහීම සඳහා චේතසික අස්සාද පච්චුපට්ඨානාති උත්තාතර චෛතසික ආස්වාදය පච්චුපට්ඨානියයි වදාලා කියලා කියන්නේ චේතසික අස්සාද පච්චුපට්ඨානිය කියලා කියන්නේ ඒ නිසා. ඊට පස්සේ පදට්ඨානයේ තියෙනනේ යස්මා පන පස්සද්ද කායෝ සුඛං වේදේති තස්මා පස්සද්දි පදට්ඨානාති වේදිතබ්බ. එතකොට යස්මා යම් හේතුවකින් පස්සද්ද කායෝ සුඛං වේදේති. එතකොට පස්සද්ද කායෝ සුඛං වේදේති මේ පස්සද්ද වන කාය කියන්නේ මේ නාම කාය රූප කාය මේ සංසිඳිනා වූ නාම කාය රූප කාය සහ නාම කාය දෙක සුඛං වේදේති මේ සුඛය විඳිනවා. අන්න ඒ නිසා පස්සද්දි පදට්ඨානේ කියලා කියනවා. පස්සාදී විදිහට මේකේ ආසන්න කාරණේ විදිහට ගන්න කියලා කියනවා. හරි. ඊට පස්සේ තියෙන්නේ සංඥා ගැන තියෙන්නේ අවසරයි සංසය. අවශ්‍ය පොඩි ගැටලුවක් තියෙනවා සංසය. සංස මෙතන චේතසික අස්සාද පච්චුපට්ඨාන කියනවනේ. ඔව්. එතෙන් සංස මේ මේ චෛතසික ධර්මයන්ගේ ආස්වාදනයද නැත්නම් සිතෙහි ආස්වාදනයද ගන්නවද? ඉතින් පරිවර්තනයක තියෙනවා මේ සිතෙහි ආස්වාදයේ ලක්ෂණ කොට කියන්නේ ආසන් ආස්වාද වැඩිම කොට ඇත්තේ කියලා. චේතසික සිත අසුරු කරන චෛතසික ආස්වාදයේ පච්චපට්ඨානය කියලා කියනවා. සිත අසුරු කරන හිම. ඔව් එහෙම තමයි තියෙන්නේ. මේ බුරුම පොතේ තියෙන තබැසම ওই පොතේ තියෙන විදිහම තමයි. මේ චේතසික ආස්වාදතෝ කියලා තියෙනවානේ. චෛතසිකයන්හි නිශ්‍රය වන සමාන චෛතසිකයන් මේ සිතෙහි නිශ්‍රය වන ආස්වාදය කරන්නා වූ ධර්මයන් වීම හේතුවෙන් කියලා එහෙම තමයි කියන්නේ. එහෙම තමයි. චෛතසිකම නේද කියන්නේ? චෛතසික ගැනම තමයි කියන්නේ. ඒතකොට අර කියද්දි කියන්න වෙන්නේ බලමු සාද මුලම තියෙන වචනේ. අර මුල තියෙන චෛතසික ආස්වාද පච්චපට්ඨාන කියලා ඒක නම් පරිවර්තනය කරලා තින්නේ සිතෙහි නිශ්‍රය මෙමින් ආස්වාද වන්නා වූ ධර්මයන් යයි යෝගියාට වැටහෙනවා කියලා කියන්නේ. එතන පළපච්චුප්පත් මේ චෛතසිකයන් සිතේ නිස්රේ කියලා කියන්නේ. එහෙම දෙන්නේ. මේ අභිධර්ම ප්‍රකාශයේ ස්වාමීන් වහන්සේ ලියලා තියෙන්නේ සිතෙහි ආස්වාදනයේ වැටහීම කොට ඇත්තිය කියලා. මට එන්නේ ඒක හරි කියලා. ඒ කියන්නේ අපි චෛතසිකයන්ගේ ආස්වාදය කියලා කිව්වොත් අපිට ඔක්කොම ටික ආරමුණු කරන්න වෙනවානේ. දැන් අපි සාමාන්‍යයෙන් කියන ප්‍රകൃතිය ගත්තොත් මේ හිත ගැනනේ කියන්න වෙන්නේ. එහෙමයි. මට එන්නේ ඒ ඔය මේ බුරුම් පොතක් මේ සංසය ලියලා ඇත්තේ. දැන් චේතසික කියන එක අදහසත් එන්නේ මොකද? චේතසී භවං කියලානේ කියන්නේ. සිතේ ලියන නිසානේ චෛතසික කියලා පොඩි ඔක්කොටම කියන්නේ. මට හිතන්නේ ඔය පරිවර්තනය නිවැරදි කියලා. අපිට සියල්ල ගන්න බැරිද එතකොට? සියල්ලම ගත්තොත් කොහොමද සියල්ල ගන්න? ඒ කියන්නේ කොටසක් වෙනවා කොටසක් නැහැ කියලා ගන්න බෑනේ. සිතෙහි ගුවත් ඉතිරි ධර්මත් අදාළයි නේ සල්. මට ඒක අදාළයි. දැන් සයිසික එකේ දැන් ඔය පැටේ දැන් චෛතසික විතරක් ආස්වාදයට පැමිණලා සිත නොවන කියලා කියන්න බෑනේ. සිත විතරක් ආස්වාද ජනකයි අනිත් අන්නාරේ සංසගින වර්ණත් හරි. ඒතර සිත අතාරින්න වෙනවනේ. දැන් සිතේ ගියොත් එහෙම චෛතසික ටික ඔක්කොම ටික එනවා. ගන්න පුළුවන් නේද? එතකොට මේ මෙතන උපට්ඨාන පච්චුපට්ඨානෙන් තමයි මේ කියන්නේ නේද? එහෙමයි. උපට්ඨානය ගැන තමයි කියන්නේ. ඔව්. වේදනා පත්‍ය තණ්හාරය ඒ පළපත් ඵලයක නෙවෙයි කියන්නේ නේද සාස. ඵලය කියනවා නම් දැන් කලින් එකේ පස්සේට වේදනාව කිව්වා වගේ වෙන එකක් වෙන ධර්මයක් නේ කියන්න ඕන නේද? ඔව් ඒක එහෙම එකක් නෙවෙයි කියන්නේ. එහෙම තමයි ගන්න ඉන්සාලස්. එහෙමයි. ඊළඟ ප්‍රශ්නයක් නෑ මේ පදට්ටාණය කියන එක. පස්සගේ පදට්ටාණය කියන එක. හොඳයි අපි එහෙනම් එතනින් නතර කරමු. හෙට ඉඳන් අපි අනිත් කොටස සාකච්ඡා කරමු. අවසරයි පොඩි. ඔව් සංස පස්සද්ධි කියන එක මෙතන මොන වගේ අදහසක්ද ගන්න මේ ධර්මතාවය? මෙතන දෙකම මේ පරිවර්තනය කරලා තියෙනවා. කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය කියන දෙකම අරන් තියෙනවා. ඒක තමයි. එතකොට සංස පොඩි ගැටලුවක් එනවා. මේ කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය කියන එක මේ කුසල සිත් වල විතරයි දෙන්නේ. ඒක කුසල සාධාරණයි. ඔව් මෙතන මේ කායපස් සමා වෙන්න. කාය පස්සද්ධිය කියන එක සමා වෙන්න මෙතන මේ සෝමනස්සකේදී මේ පළවෙනි චිතේදී ඔව් දැන් මේ එකක් මේක කුසල හිතක්. ඒතර කුසලයේ පැත්තෙන් තමයි කියන්නේ. මේ බොක්පුර රන්දන පොතේ මේක පරිවර්තනය කරලා තියෙන චිත්ත චෛතසිකයන්ගේ සංසිඳීම කියන එක තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ චෛතසික වශයෙන් ගත්තාම කායපස්සද්ධිය, චිත්තපස්සද්ධිය. එහෙමයි. කියන්නේ සෝබන සිත්තල ගැටලුවක් නැහැ. ඔව් සෝබන සිත්තල ගැටලුවක් නැහැ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ පස්සද්ධිය වෙන ආයතන අනිත් පැත්තට එන්නේ නැහැ නේද? ඒතකොට ඒකට වෙන පදට්ටාණයක් තියෙනවා. ඒකයි තියෙන්නේ මොකද්ද? කා ඉන්ද්‍රිය පදට්ටාන දුක්ඛ වේදනාව තමයි. සුඛ වේදනාව තමයි කා ඉන්ද්‍රිය පදට්ටානයි කියලා කියන්නේ. කා ඉන්ද්‍රිය නේ. ඔව් ඔව්. මේ පොත්තර එහෙම තමයි ඒක දක්වන්නේ. ඊට පස්සේ ඔව් එහෙම තමයි තියෙන්නේ. පස්සද්ධි පදට්ටානන් කියලා කියන්නේ සෝමනස්ස වේදනා. දෝමනස්සයට හදේවත්තු පදට්ටානන් කියලා දක්වනවා. මේ ඔව්. එතකොට එහෙම පැත්තක් තමයි කියන්නේ. බුරුම පොතේ අත්‍තරම තියෙන්නේ මේ පස්සද්ධි කායෝ කියන එකට පස්සද්ධ කායෝ කියන එකට දෙකම අරන් තියෙනවා. රූපකයයි නාමකයයි කියන දෙකම තමයි කියන්නේ. කියන්නේ පස්සද්ධ කායෝ සුඛං වේදේති තස්මා පස්සද්ධි පදට්ඨානං පදට්ඨානාති වේදිතබ්බා කියලා තිබ්බනේ පාඩය. එතන ඒකට කියනවා මේ රූපකයයි නාමකයයි කියන දෙකම තියෙනවා කියලා. දෙකමත් එක තමයි ඉන්නේ කියලා. තමයි පහිනදා පරිවර්තන කරලා තියෙන්නේ. පස්සද්ධ කායෝ කියන තැන. එතන බලන්න ඕනේ නම් මේ සාමාන්‍ය වෙන්නේ භාවනාව ගැන කියන සමාධිය ගැන තැන කියන තැන් වල ඉන්නේ පස්සද්ධ කායෝ මේ සුඛං වේදේති එහෙම කියන තැන් තියෙනවානේ. ඒ තැන් වල අටුවාවේදී ඔය දෙකම කියනවා ඇති. ආ. ඒ කියන්නේ නාමකයයි රූපකයයි කියන දෙකම. එහෙනම් බොයිට ඒ නිසා තමයි මෙතනට මේ සම්නේට මේක එහෙම ගන්න ඇත්තේ. ඔව් හැබැයි මේ මං හිතන්නේ පොඩ්ඩක් ඉන්න. ඔව් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට හිතෙන්නේ මේ දැන් ඔය මං කිව්වේ නාමකය රූපකය කියන දෙකම මෙන්න මෙතනට සම්බන්ධ වෙනවා කියලා තමයි කිව්වේ. පස්සද්ධ කායෝ සුඛං වේදේති කියලා මෙන්න මෙතනටයි සම්බන්ධ කරලා කිව්වේ. හැබැයි මේ සුඛ වේදනාව තියෙන්නේ මේ අර මුල තියෙන්නේ පස්සද්ධි පදට්ටාන කියලා. එතනට කියන්නේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි යන ආසන්න කාරණේ ඒ කියලා තමයි කියන්නේ. මුලම කරන මුලම විස්තර කරන තැන. මම හිතන්නේ ඒතර මේ මෙතන මේ බුරුම සාන්නාංශලා මෙතන මේ සම්නේ තියෙනවනේ. සම්ණයට මෙතන පරිවර්තනයට අරන් තියෙන්නේ මෙතන සූත්‍රයේ තියෙන කාරණේ වෙන්න ඕන. පස්සද්ධ කායෝ කියන එක. හරියද? එහෙනම් අපි එතන පාඩම නතර කරමු නේ.